අද 2027 මාර්තු මාස 10 වන ඉරිදා සුපුරුදු ලෙස අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 182 වන වැඩසටහනටයි. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය ගාල්ලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමීන් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාලවේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අනතුරුව අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. හොඳයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නසන්ති කාමා මනුජේසු නිච්චා සන්තිධ කාමනීයානි යේසු බද්ධෝ. යේසු පමත්තෝ අපුනා ගමනං අනාගන්තා පුරිසෝ මච්චු දෙයාතිති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත බුද්ධි සම්පන්න පින්වත් සියලු මෑත්තනි, අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපි මේ මාතෘකා තබාගත්ත මේ සූත්‍රය, එහෙම නැත්නම් මේ දේශනාව ඉදිරියට යෑම සඳහායි. ඉතින් අපි මුලින් තබාගත්තේ පාඨය තමයි මේ සංයුක්ත නිකායේ සූත්‍ර පිටකයේ අඩංගු සංයුක්ත නිකාය කියන කොටසේ ඒ අඩංගු සඝාතක වග්ගයේ දේවතා සංයුක්තයේ අඩංගු වන මේ සූත්‍රයක ගාථාව. ඉතින් මෙහි පින්වත්නි, මුලින්ම මේ මාතෘකාව අපි ගන්න නිසා මෙහි විස්තරේ තේරුම අපි කල්පනා කළ බැලුවොත්, මිනිස්සු කෙරෙහි මේ නිත්‍ය වූ කාමයෝ නැතක. නසන්ති කාමා මනුජේසු නිච්චා. නිත්‍ය වූ කාමයෝ මේ පුරුෂයෝ මනුස්සයෝ සත්‍යයෝ කෙරෙහි නැත. සන්තීද කමනීයානි ඒසු බද්ධෝ. ඒවට බැඳිලා ඒවා කමනීයයි කියලා මේ ඇතයි කියලා හිතාගෙන හිටියට එහෙම නිත්‍ය වූ කාමයන් ලෝකේ නැත. යේසු පමත්තෝ අපුනා ගමනං අනාගන්තා. යේසු පමත්තෝ අපුනා ගමනං කියන කොටස ගත්තාම මේ ප්‍රමාද වෙච්ච පිරිස නැවත හැරීමක් නොමැත. මොකෙන්ද? අනාගන්තා පුරිසෝ මච්චු දෙයියාති. මාරයාගේ ඇසුරින් නැවත ඒමක්, නැවත හැරි ඒමක් කරන්නට නොලැබෙන්නේය කියන කාරණය තමයි මෙතන විස්තර කරන්නේ. ඉතින් පින්වත්නි, මේ කාරණේ නිතර අපි අහලා තියෙන දෙයක්. එහෙම නැත්නම් අපි සාක්ෂාත් කරන්න උනන්දු වෙන, අපි උත්සාහ කරන්නේ ඔන්න තැනකට යන්න කියලා. මොකද මේ සත් නිත්‍ය වූ කාමයෝ ලෝකේ ඇත කියන කාරණය තුළ තමයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඒක ඇත්තටම බැලුවොත් සමහර විට කියන්න පුළුවන් අරහත්වේ වෙනකම්, එහෙම නැත්නම් ඊට උඩා අඩුම ලංසුව අපි කියමු මාර්ගඵල ලාභී වෙනකම්, සෝතාපන්න බවට පත් වෙනකම් අඩුම මේ කාරණය ක්‍රියාත්මක වෙනවා. මොකද නියම සම්මාදිට්ඨිය දුක්ඛ, දුක්ඛට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය කියන කාරණයන් යුක්තව ලෝකෙ දිහා බැලීම, ඒ කාරණයෙන් යුක්තව අරමුණු පිළිබඳව සිහිය පැවැත්වීම කරන්නට ඊට මෙහා කණ්ඩායම අපොහසත්. නමුත්
තව පිරිස විශේෂ පිරිසක් ඉන්නවා මේ අපි පිරිස අඩංගු වෙන මේ පින්වතුන් සහ අපි හැම දෙනාම වගේ මේ මාර්ගඵලලාභී නොවන නමුත් උත්සාහ කරන කණ්ඩායම අයිති වෙන කොටසක් තියෙනවා. ඒ තමයි මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ මුල් කොටස සෝතාපට්ටි මාර්ගස්ත මාර්ගයට පිළිපන්. එනිසා මේ කවදාහරි මේක සාක්ෂාත් කරනවා කියන අදහසින් මේ විදිහට ගමන් කරන්නේ. ඉතින් අන්නේ කණ්ඩායමට මේක ලොකු අස්වැසිල්ලක්, ලොකු සතුටක්. ඒ වගේ මේ අය මේක සුත්තමේ වශයෙන් ගොඩක් වෙලාවට අහනවා දන්නවා. ඉතින් ඒක චින්තාමේ වශයෙන්ුත් හිතලා බලලා පුරුදු කරනවා භාවනාමේ වශයෙන්. සක්මනක් පරියංකයක් එදිනෙදා වැඩවලදී හුරු කරනවා මේ මාත් එක්ක මම ඉඳගෙන මේ කටයුතු කරන්න ඕනේ. අන්න එහෙම කරොත් මට කවදා හරි දවසක මේ වගේ නිත්‍ය වූ ස්ථිරයි මම ඉන්නවා අනිත් අය ඉන්නවා කියන ස්ථිර මතය, ඒ ස්ථිර දැක්ම, ස්ථිරයි කියන ඒ වැරදි දෘෂ්ටිය දැක්ම අඩා බිඳ ගන්න අවස්ථාවක් ලැබෙනවා කියන ඒ මුලින්ම පැහැදීමක් තිබුණා බුදු පියාණන් වහන්සේ ගැන එහෙම පුළුවන් වෙයි කියලා. නමුත් අර කරගෙන යන කෙනා, එහෙම නැත්නම් මේකට පිළිපන් කෙනාට ටික ටික තේරෙන්න පටන් ගන්නවා පින්වත්නි මේක පුළුවන් තමයි. එක මොහොතක වමට හිත ගිහාම වම් කකුලේ පය බිම තියෙන තැන දැනෙනකොට හරියට මේකේ තොරතුරු දැන් දැනෙන්නේ වම් කකුලේ යටිපතුලට, මේ දැනෙන රස්න සීතල, මේ දැනෙන්නේ වැලි, මේ තනකොළ, මේ පොළවේ සීතලයි දැනෙන්නේ කියලා තේරෙනකොටම ආන්න අර ඒ නිත්‍ය වූ කාමයන්ගින් සියල්ලෙන් සමාවෙන්න අයින් වෙලා දැන් මගේ මෙතන දැනෙනව මේ යටිපතුලවම දැනෙනවා කියන කාරණයට එනකොට ඒ නිත්‍ය වූ කාමය කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම මේ කාමයන් පිළිබඳ හිතේ තියෙන හේව නැල්ල, ආසාවන් පිළිබඳ, කාමයන් පිළිබඳ හේව නැල්ලත් වැඩ කරන්නේ නැහැ. ඒකට ආසා හිතුවිලි ඒවත් අයින් වෙලා දැන් හරියටම වමේ පීඩනය තේරෙනවා. ඒ කකුලේ දැනෙන ස්පර්ශය හරහා හඳුනා ගන්න දේවල් ටික විතරයි හරියට මේ මොහොතේ දන්නේ. ඊළඟ කකුලට අපි හිත ගෙනියනවා සක්මනේ වම දකුණ වශයෙන්. දකුණට යනකොටත් අන්න මේ බව අයින් කළා. දකුණු කකුල තියෙනකොට ඔන්න අපිට පුළුවන් වෙනවා අර දියුණුව ඉස්සරහට ගෙනියන්න තව පියවරක්. ඉතින් මෙන්න මේ විදිහට අත්දකපු කෙනාට තේරෙනවා මේක ස්ථිර එකක් කියලා. හිතුවට මේ කාමයන් එහෙම නෑ, මේ විදිහට කඩන්න මොහොතකට හරි පුළුවන් අවස්ථාව තිබෙනවා කියලා. ඒ නිසා පින්වත්නි මේ වගේ කාරණයක යොමු වෙලා බැහැගෙන ඉන්න පිරිසක් විදිහට මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය එකතු කරගන්න එක, ඔය විදිහට පුහුණුවට පත් දාගන්න එක, යොදා ගන්න එකයි තකරන්නේ. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතිකමාය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරා. ඒ දේශනා කරන්න යොමු වෙන්න තාක් බුදු පියාණන් වහන්සේ සාර සංකේ කල්ප ලක්ෂයක් අවුරුතු ඉතා ගන්න බැරි වර්ෂ ගානක් ආත්ම උප්පත්තිය ලබමින් ඒ බෝසතාණන් වහන්සේ කෙනෙක් විදිහට විවිධ ජීවිතයන්වලට පත්වෙවි මේ කළයුත්ත මොකක්ද කියන පරීක්ෂණේ නිරත වුණා. අන්නේම නිරත වෙමින් ඉදිරියට ගමන් කරමින් විවිධාකාර දුක් විඳිමින් විවිධාකාර විදිහට ක්‍රමවේද හරහා දන් සිල් සමාධි වඩමින් ඉදිරියට ආවට ප්‍රඥාව පහළ කරගත්තේ නැහැ. ඒක සඳහා ඒ අවශ්‍ය මඟ පෙන්වීම තමයි පරීක්ෂණය හොයමින් කොහොමද මේ ප්‍රඥාව ලබා ගන්න කියන කාරණයට පැමිණිලා මේ අවසාන භවයේත් බුද්ධ වෙන්න යන භවයේත් බෝසතාණන් වහන්සේ ඒ රජමාලිකෙන් අයින් වෙලා ඇවිල්ලා
අවුරුදු 6ක් ඉතාම දරුණු දුක් විඳ දෙඩි දුක් විඳලා අවසානයේ මේ ඒ ජීවිතේම තීරණය කරනවා කවුරු හරි දුක් විඳිනවා නම් මීට වැඩිය දුකක් නම් විඳින්න බෑ. මම කෙනෙක් දුක් විඳිනවා නම් අන්නේ විඳින්න පුළුවන් උපරිම දුක විඳලා ඉන්නේ දැන් කියලා තමන් ප්‍රත්‍යක්ෂ කරලා ප්‍රදේශනා කරනවා. යන්නේ හැම තත්වයකට ඇවිල්ලා ඉවර වෙලා එහෙනම් ඒකේ නෙවෙයි වැඩි දුකින්ම සැපට යෑමක් කියන එක නෙවෙයි තියෙන්නේ. කාරණය අදාළ වෙන්න ඕනේ හරියටම මධ්‍යම ප්‍රතිපදාවෙන් වෙන්න ඕනේ කියන එක තේරිලා. මොකද සැප අන්තේ කාමසුකල්ලිකාණියෝ රජකම ගත කරානේ ඒකත් අයින් කරා. ඒකෙන් ලැබුණෙත් නැහැ. ඊට පස්සේ එකම ඉතුරු වෙන්නේ දුක විඳින එක. එහෙනම් දුක් විඳවලා බලනවා. ඒක තමයි ප්‍රකට වෙලා තිබුණේ ඒ කාලේ. හැමෝම හිතුවෙත් ඒ ක්‍රමයෙන් පුළුවන් කියලා. මොකද ඒක ස්වභාවයි කාමය කියන එක හීනයි ග්‍රාම්‍යයි පුතජ්ජනිකයි කියලා හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියලා කාමේ අත්ත කියලා මතානියෝ මේ තමයි. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා මේ කාම සුකල්ලිකාණියෝගේ කාමයට බැඳීම පෙන්නලා දෙනවා. තහම ලාමක දෙයක් විදිහට නරක දෙයක් විදිහට ඒ තුලින් කාමයන්ට ඇරුණාම සිද්ධ වෙන ඒ දුක් විඳින්නට ලැබෙනවා ආයි ඒවයි යන්නේ නිසා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි කාරණය තේරුම් ගත්ත බොස්තන් වහන්සේ දුකෙන් සැපට යන්න පුළුවන් කියන ඒ දාම් තිබ්බ මතයට ගිහිල්ලා ඒකත් අන්න දැනගෙන ප්‍රතික්ෂේප කරා තමන් විසින් මත්තදා බලලා. අන්න එතනදී තමයි මේ බොමැඩ වැඩ ඉඳිමින් මේ බුදු පියාණන් වහන්සේ බවට පත්වීම සඳහා වන බොස්තන් වහන්සේ වීරිය ගන්නවා. ඒ වීරිය ගන්න ඔන්න අපට දේශනා කරපු මේ සතර සතිපට්ඨානය පාවිච්චි කරනවා. ඒ කායන මාර්ගය පාවිච්චි කළා බුද්ධත්වයේ සාක්ෂාත් කළොන අපට දේශනා කරනවා. එහෙනම් අපට තියෙන්නේ අන්න ඒ ශ්‍රාවකයාගේ වකීම යුතුකම අපි ගුරුවරයා අපට දේශනා කළා ශාස්ත්‍රෝන් වහන්සේ. නම් අපි ඒ කාරණේ දැන් අදාගෙන අපි ඉදිරියට යනවා. ශ්‍රද්ධාව ඇති කරගත්ත ශ්‍රද්ධාතිත තාගස බෝධින් බුදු පියාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාවෙන් පටන් ගත්තා. නමුත් යෙදිලා ගත කරනකොට ඔන්න ටික ටික තමන්ට මේ ಗುಣ එන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා. සක්මණේ වගේම වාඩි වෙලා ඉන්නකොටත් මාත් එක්ක මම ඉන්නවා, හුස්මට හිත වැටෙනවා, කයේ දැනීම් ටික දැනෙන මොහොතක් පාස වාඩි වෙලා ඉන්න පසුපස තද වෙච්ච ගතිය අත් ගෑවෙනවා, පිරියව හොඳට පහසුවෙන් ප්‍රකට වෙලා පේනවා. ඒක ඇතුලේ වැඩ කරන මේ හුස්ම ක්‍රියාවලියට හිත යන්න පුළුවන්. හය ගාව හෝ බඩ හෝ කපුව වැඩ කරන හැටි මේක තේරෙනකොට අන්න අර කාමයක් කාම සංඥාවෙනුත් අයිමිලා. ඉතින් මොහොතකට හරි මේක ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේගේ ක්‍රමවේදය. එහෙනම් මෙන්න මේ විදිහයි කියලා තව තව ශ්‍රද්ධාව වැඩි වෙන්න පටන් ගන්නවා. නැවත නැවත මේකට හිත යොමු කළා. තව තව හුස්මක් තව අඩියක් සිහියෙන් තියන්න උත්සාහ කරනවා. වීරිය වැඩි වෙනවා. සතිමත් බව ඒකත් එක්ක හොඳට වැඩි වෙන අවධානය පවත්වීම නිසා සතියත් එක්ක මේ කාරණා ඉහළට යනකොට හුස්මත් එක්ක ඉන්නවා කියන්නේ එකඟ භාවක ගත කරන්නේ. කකුල් අඩිය දැනෙනකොට එකඟ භාවක ඉන්නේ, හොඳට සමාධියක් කියන එකට. ඉතින් මේ විදිහට ඉදිරියට යන කෙනාට මේ මුලින් තිබ්බ මෝඩකම් දැන් නෑ මට. දැන් අර කාමයක් කාම සංඥාවත් අයින් කරන්න පුළුවන් වුණා. දැන් තියෙන්නේ මේ සුළු කෙලෙස් ටිකක් කියලා තේරුම් ගන්න ප්‍රඥාව වෙන ශ්‍රද්ධාව විදිහට සති සමාධි ප්‍රඥා. ඔන්න ඔය විදිහට මේ ධර්මයන් තමන් තුළ වැඩෙන්න පටන් ගන්නවා. යන්න එහෙම වැඩෙන කෙනෙකුට තේරුම් ගැනීමේ තවත් කාරණයක් තමයි අපි මාතෘකා තියාගත්ත මේ කතා සඳහන් වන්නේ. මේ නසන්තේ කාම මනුජසු නිච්චා ස්ථිර වූ කාමයක් මේ මිනිසු තුළ නැත. ඒවා මේ නිත්‍යයි මේවා කියලා මේවට බැඳිලා ඉන්න කෙනා මේ මාරයාගේ තුරුලින් මිදෙන්නේ නැතයි. ඒ නිසා මාරයා ඒ තුරුල කියලා බුදු පියාණන්සේ පෙන්නනවා කාමය සහ කාම සංඥා. අපි ඉදිරියදා ජීවිතේ ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ අංග හයෙන්ම පින්වත් මේ ලෝකෙට බැඳිලා මේක නිත්‍යයි කියන කාරණේ නිසා, මේ වැරදි දැක්ම නිසා මේ
දේවල් සැප වෙලා හැට රූප එනකොට ඒවා සැප ඒකෙන් සැප ලැබෙනවා ලබන්න ඕනේ මේවා තියෙන සැප ලබන්නයි කියන ඒ දෘෂ්ටියට වැටෙනවා වැටිලා මේකෙන් හොයනවා කනින් සැප හොයන නාසින් දිවෙන් ඇඟින් හිතෙන් එක එක ඒවා හිත හිත මේ සැපම හොයන විදිහට එළියට ඉඳුරන් විවෘත කරලා එළිය බලමින් පිටින් දේවල් බලාපොරොත්තු වෙනවා මෙන්න මේක පැතිරිලා ගිහිල්ලා තියෙන මේ ආගම් වශයෙන් උත් පැතිරිලා එළිය බැලීම තමයි දෙයයන් ආංශේ මාව පේරන්න මට ලබා දෙන්න මාව රකින්න කියලා දෙවියෝ අදිනෝ මේ සියලු ආගම් මතු වෙලා තින්නේ ඉහරහා මේ බුද්ධ ආගමෙත් මේ දේම තමයි සිද්ධ කරන්නේ මේ විදිහට මාව රැකෙන්න මට හරියන්න මට යහපතක් වෙන්න මට මේ දේවල් ලැබෙන්න මට හොඳ වෙන්න මට නරක නැති වෙන්න ලැබේවා ඉතින් මෙන්න මේ විදිහේ දෙයක් තමයි ආගම් කියලා කියන්නේ ආගමට ආවත් ඒ තියෙන්නේ මේ විදිහට ඉඳුරන් තුලින් බාහිරෙන් සැප ඉල්ලීමක් බලාපොරොත්තු වීම නමුත් ඒ තුල අර ආගමකට යොමු වෙච්ච නැති කෙනෙක් විසින් ඔය කිසි දෙයක තේරුමක් නැහැ ඒවයි ප්‍රතිඵල නැහැ කියලා වැරදි අකුසල් නරක රාග ද්වේෂ මොහ ප්‍රහාණය වෙන වර්ධනය වෙන පිස්සු නටන වැරදි කරන සමාජයක් පිරිසක් කට විඳින්න වෙන අපාගාමී දුක් ටිකෙන් මෙයාට මිදෙන්න අවස්ථාවක් තියෙනවා මොකද මේ ආගමට වැඳිච්ච එකත් එක්ක මෙයාට මේ සැප ලැබෙන්නේ නැති වෙයි කියන බයට මෙයා පින් කරන්න යොමු වෙනවා හොඳ දේවල් කරන්න යොමු වෙනවා ආගමේ මුවාවේ ඉතින් ඒක යාට කවදා හරි මේ කාරණා සඳහා පැමිණෙන උදව්වක් බවට පත් වෙනවා ඒක හැබැයි ඒකට දක්ෂ නොවුනොත් කොයිතර කාලයක් ඒක ගත කරන්න වෙයිද දන්නේ නැහැ මොකද ජීවිතය අවසන් වුණොත් ඒ තැන්වල විතරක් ඉඳලා ඉතින්වත් ඊළඟ ජීවිතය ගැන ස්ථිරභාවයක් නැහැ මොකද කොහේට යයිද වෙයිද කියලා මොකද කරහු යහපත් ඒවා ටික නම් පස්සෙන් එනවා හැබැයි උප්පත්තිය කොහොම වෙයිද යහපත් ප්‍රතිඵල විඳින්න පුළුවන් නේ සතෙකුට දැන් ඔය පාරේ යන දඩාවතේ යන වල් බල්ලෝ ඉන්නවා ඒ වගේම ගෙවල් වල සාමාන්‍ය මිනිස්සුකට වැඩිය සැප විඳින බල්ලෝ ඉන්නවා ඒ නිසා මේ සැප විඳින බල්ලා පින් භුක්ති විඳිනවා පෙරපිනක් දඩාවත යන බල්ලා ගුටි කනවා බැනුම් ගන්නෙ උට තේරෙන්නේ නැති වුණාට බැනුම් අහුවත් මේ ගුටි කනේ සහ තුවාල වීම සමාවිත ඉති මරණයට පත් වීම පවා සිද්ධ වෙනවා යන්නේ ගණන් නොගැනීම ඒ අකුසල විපාකටකින් දට දෙන්නම බල්ලෝ ඒ බල්ලෙක් වීමේ කාරණෙන් එතන විදිලා නැහැ යන්නේ ප්‍රශ්නෙ හිටින්න ඉඳ තියෙනවා ඒක ඒක උදාහරණයක් නේ බල්ලා යෝග තියෙන දිව්‍ය ලෝකෙට අදාළයි අපේ අපායට අදාළයි පෙරේත ලෝකෙට තිරිසන් ලෝකෙ ගැන අපි තම කතා කරේ මනුස්ස ලෝකෙ වුණත් විදිය උස් පහත් වෙනස්කම් ටික තියෙනවා ඉතින් ඔය එතනින් මිදීමක් නැහැ මේ දන් දීලා විතරක් එනිසා සිල් රකින්න කියන වැරදි නොකර ලෝන්තරම් පරිස්සම් වෙලා වැරදි පුරුදු ටික අතහැරීම කරනවා. දානෙන් අතහරිනවා තමන්ගේ භවෝග සම්පත්. වගේ මේ විදිහට සීලෙන් අතහරින වැරදි පුරුදු අන්න ඒක යහපත් උප්පත්තියකට හේතු වාසනා වෙනවා කියලා සඳහන් කරනවා. දැන් එහෙම උප්පත්තියක් ලැබුවාන් පස්සේ ඒ උප්පත්තියේදී යහපත් විදිහට පින් කළා තිරුණා ඔන්න ප්‍රතිඵල ලැබෙන ඔන්න මිනිස්සෙක් වෙලා පින් ප්‍රතිඵල භුක්ති විඳිනවා. දෙවියෙක් වෙලා ප්‍රතිඵල භුක්ති විඳිනෝ පිං ටික. හැබැයි තව කාරණයක් තියෙනවා මේවා නිත්‍ය නෑ. මේ හිතන් දැන් මෙයා හිතන් ඉන්නෝ පිං කරලා මේ ඉපත්ති ලැබුවා. ඉන්දහං කරත් සිල් ගත්තා. නිසන්ති කාමා නිච්චා. නසන්ති කාමා වනදේශු නිච්චා කියලා බුදු පියාණන් වහන්සේ. මේ නිත්‍ය වූ දේවල් නැත. සන්ති කියන්නේ ඇත. නසන්ති එහෙම එකක් නෑ නිත්‍ය වූ කාමයක් නැත අනිත්‍ය තියෙන දේවල් ඒ කාමය ඇත්තටම අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා තව ඉදිරියේදී මේක සඳහන් වෙනවා මේ නිසා
මේ ආකාරයෙන් ගත කරන මේ ජීවිතයේදී අපිට මූණ දෙන්න වෙනවා, දකින්න වෙනවා මේ නිත්‍යයි කියන කාරණේ හිතේ දරාගෙන වැඩ කිරීම නිසා ඒ අනිත්‍යභාවය ප්‍රකට වෙද්දී ලෝක ස්වභාවය අනුව අර නිත්‍යයි කියන මතය බිඳ වැටෙනකොට විඳින්න සිද්ධ වෙන දුක් ටික මූණ දෙන්න වෙනවා. ඒක සැප වගේම අනිත්‍ය වෙනවා දුකත්. එනිසා නැවත සැපයකට එනවා දුක අනිත්‍ය වෙලා. හැබැයි ඒ සැපත් ආයි අනිත්‍ය වෙනවා. මේ නිසා බුදුපියාණන්සේ පෙන්නලා දෙන්නේ තියෙනවා සැප කියන්නේ දුකක්. මොකද ඒක ඉවර වෙනවනේ, දුකට එනවමනේ. දුක කියන්නේ උලක් අනිනවා වගේ. මෙන්න මේ විදිහට උපමාව අපිට දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ සැප කියලා හිතන්නේ දුක. ඒ නියම සැපය මොකද්ද කියන කාරණේ තමයි දැන් මේ පොයමින් ඉන්නේ. ඒ සැප ඔය අපි හිතන සැප නෙමෙයි. අපි දැන් දන්නේ සැප වේදනාව. ඒක මෙන්න මේ අනිත්‍යයට වැටෙන එකක්, නිච්ච නැති එකක්. ඒ සැප වේදනාව හොයන්න හොයන්න ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයි මනසින් සුළු වෙලාවක් තිල් නැති වෙනවා. ඉතින් තව වෙහෙසෙන්න ඕනේ ඒ කියන සැපේ. මෙන්න මේ කාරණය දැනගත්තු පිරිසක් තමයි පින්නත් මේ විදිහට යෙදිලා. එහෙනම් ඔය මාර්යාගේ මේ තියෙන රූකඩේට අහුවලා නැටීම නවත්තලා අපි ඉස්සරහට යන්න ඕනේ කියලා ඔන්න ධර්මයට යොමු වෙනවා. ඒ කායන මාර්ගය අදහනවා, අදහලා මේ විදිහට මේ සඳහා කටයුතු කරන්න උනන්දු වෙනවා. තමන් වචනේ ද බුද්ධ වචනය අහගත්තා කල්යාණ මිත්‍රයාගෙන්, සමාවෙන්න බුදු පියාණන් වහන්සේගේ ඒ කාරණේ දැනගෙන මොන්න සද්ධර්ම ශ්‍රවණේ ඒ කායන වයම් වික්ක විමග්ගෝ කියලා දැනගෙන ඒ කායන මාර්ගයට යොමු වෙලා යෝනිසෝ මනසිකාරය මේ දුවන හිත නැවත නැවත ගන්නවා ඇවිදීමට, නැවත ගන්නවා හුස්මට, දුවන හිත නැවත ගන්නවා යෙදිලා ඉන්න මේ කරන වැඩේ සඳහා. නැවත දැනුවත් වෙනවා ආ ඔන්න ආයි මම වර්තමානෙට ආවා. දිව්වා කාමෙට දිව්වා කමක් නැහැ. ඒක දන්නවනේ. දන්නවනම් ගැලවීමක් තිබේ. ඒක බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම පෙන්වලා දෙන කාරණයක්. නැත්නම් මේ කාමය, කාම සංඥාව කියන කාරණාම මේ කාරණයට බැහැපු අයට, මේ සතිපට්ඨාන ධර්මයට බැහැපු කෙනාට ඒක කරදරයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒක මාර්ය බවට පත් වෙන්නේ මේක දන්නේ නැති තාක්. දැන් මේ ගත කරන්නේ කාමය. දැන් මේ තියෙන කාමෙන් අයින් වෙලා ඉන්න වෙලාවේ ඉන්න කාම සංඥාව. දැන් ওই දෙකම අයින් කළ දැන් මගේ හිත තියෙන්නේ කයි ඇවිදීමේ හුස්මේ වැඩ කරන මේ වැඩි කියලා දැනුවත් වෙන තා මේ තුනේදිම ඉස්සරහට යෑමක් තියෙනවා, ගැලවුමක් තියෙනවා. ඒකයි කායන මාර්ගයේ විශේෂත්වය. ඒ නිසා සිහිය තියෙන තාක් අපි ඉන්නේ ධර්මයේ. සිහිය නැති වෙනකොටම අපි අකුසලයට වැටෙනවා, ධර්මයට වැටෙනවා. ඒ නිසා මේ සිහිය කියන කාරණේ තාම වැදගත්. සමහර වෙලාවට ධර්ම කාරණයකදී පවා විශේෂයෙන් සමාධි, දාන, සීල, භාවනා ගත්තොත් දානෙදී සිහිය කියන දේ නෙවෙයි නම් මුල් තැන දෙන්නේ අර කලින් කතා කරා වගේ වටවලල්ල යන්න වෙනවා. සීලයේදී සිහියට නෙවෙයි නම් මුල් තැන දෙන්නේ, සිහියෙන් නෙවෙයි නම් කරන්නේ ඒක පාරවලල්ල කියලා විඳවන්න වෙනවා. මම සිල් රකින්නවා අනිත් අය රකින්නේ නැහැ. අයියෝ මුන් සිල් රකින්න දන්නේ නැහැ ශික් විතරක් කියලා මේ අනිත් අයගේ සිල් බිඳීම් තමන්ට මහා වේදනාවක් වෙනවා. ඊළඟට මේ තමන් රකින්න සීලෙට තමන්ට එහෙම අගය කිරීම බලාපොරොත්තු වෙන ලැබෙන්නේ නැති වුණා. ඒකට දුක් විඳීමක් වෙනවා. මේ විදිහට සිහියට නම් නෙවෙයි නම් තන දෙන්නේ මේ විඳවීම වල කිත් නැති වෙනවා. හේතුව අකුසල් තුලගත කරන්න වීම. මොකද රාග, ද්වේෂ, මෝහ තුල කරන්නා වූ කාරණයක් බවට පත් වෙනවා. යහපත් දේවල් තමයි. දුර්පින්වත්දි මෙන්න මේ විදිහට දාන, සීල, සමාධි එකඟ බව පවා සිහියට මුල් තැන දීලා නැවෙයි නම් කරන්නේ
විවිධ දෘෂ්ටි ගොඩකට දෘෂ්ටි ජාලාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද හිතක් එකඟ වෙනකොට තමන්ට මතුවෙලා එන කාරණා හරි නිත්‍යව පේන හුඟක් සිතුවිලි. මේ සමහර කාමයේ ගත කරන කෙනාට කාම සංඥා වින්න කරන්න නැති දේවල් මෙයාට ස්ථිර වෙලා හිනවා. ඒක ආවන් පස්සේ අයින් කරන එක ලීසි පහසු කාරණයක්. එනිසා සිහිය කියන දෙයට මුල් තැන නොදුන්නොත් මේ ගමන ඉතාම අපහසු දෙයක් දුර්ලභ දෙයක් දුර්වල දෙයක් බවට පත් වෙනවා. ඒ යන අත කොහෙද කියලා හිතා ගන්න බැරි වෙනවා. ගංගාවක සාගරයකට ගිහිල්ලා අතහැරියා වගේ වෙනවා. ගිලිලා මේකේ පරක් තෙරක් පේන්නේ නැති වෙනවා. ඒ නිසා ඒ දුකිනුත් මුදවනවා සිහිය කියන එක මොකද්ද? සරල කරලා දෙනවා ජීවිතේ. ජීවන මාර්ගයේ එහෙම නැත්නම් ධම්ම මාර්ගයේ පහසු කරනවා. ධම්මානුදම් පටිපදාව. මේ මාත් එක්ක ගත කිරීම. මේ දැන් මේ වෙලාවේ දැනෙන දේ. ඒක දැන් කාමයේ වෙන්න පුළුවන් සිහිය පිහිටවනු. දැන් කාම සංඥාව මේ නීවරණ එකට කියනවා. පංච නීවරණ කියන්නේ කාම සංඥාවට උදම වචනේ පාසුමදේ. කාමච්ඡන්දේ කාමයට තියෙන ආශාව, ව්‍යාපාදය, තරහ, හිතුවිලි, තීන මිද්ද උන්න නිදිමත ගතිය, ව්‍යාපාද, තීන මිද්ද උද්දත්ත කුක්කුච්ච ඇවිස්සිච්ච ගතිය, විසිරුණුකම හිතේ, විචිකිච්ඡාව. මේ අතර ඊළඟට එන එක තමයි මේ සැක ගතිය. මේ කරගෙන යන එකට එන සැකයක් ඇවිල්ලා මේක හලහපන. මේ විදිහේ මේ සිතුවිලි ජාලාවක ඉන්න බව දන්නවනම් මේ ඕනම කාරණයක් එක ධර්මයක් සිහිය නිසා. එනිසා මේ කාමයේ කාම සංඥාව වගේම ඒ රූපය අපි කතා කරේ. රූපය කියන්නේ ඇඟට හිතගත්තාන් පස්සේ දැනෙන දේ. සක්මණ යටිපතුල ඇවිදීමේදී හුස්ම රූප කොටස. එතකොට තුන්වැනි ලෝකය කාමයේ නෙවෙයි කාම සංඥාව නෙවෙයි රූප ලෝකය. ඉතින් ඔන්න ඔය විදිහට පින්වතුනි මේ වෙනස්කම් ටිකක් අපි භුක්ති විඳිනවා ඒවා දැනුවත්ව. එනිසා ඒ සතිමත් බව තීනවන තාක් මේ මට්ටම් වල වෙනස් වීම දැක ගන්න දැනගන්න පුළුවන්. වගේම ඒවායේ තියෙන ඒ කාමේ කාම සංඥාවේ තියෙන යආදීන නරක පැත්තේ සැරගතිය හුඟක් බාල කරගන්න හැකියාවක් තියෙන මොකද මේ ධර්මය නිසා. සතිය සිහිය නිසා. දැන් ඔය විදිහට කතා කරනකොට සි දැන් මෙහි සඳහන් වෙනවා සි ගාථාවේ අපි පටන් ගත්තේ නසන්ති කාම මනුජේසුනි චා සන්තිද කාමනීයන් කාමනීයනි යේසු බද්දෝ යේසු පමත්තෝ අපුණාගමනං අනාගන්තා පුරිසෝ මච්චු දෙයියාදි. ඒ කියන්නේ මෙච්චර කතා කරේ මාර්යාගෙන් නම් බේරිලා එන්න බැරි වෙනවා මේ කට්ටිය මේ නිත්‍යයි කියන පිරිසට කාමය. චන්දං අගම් චන්දං දුක්ඛං චන්ද විනය අග විනයෝ අග විනයා දුක්ඛ විනය හොති. ඔන්න භාගතුන් වහන්සේ මෙතන පෙන්නලා දෙනවා මේ ඡන්දය තමයි කැමැත්ත තමයි අගං. අගං කියන්නේ දුක. එහෙම නැත්නම් මේ දුකට අග කියන එකට ඇත්තම හේතු මුල්ම පෙන්නලා දෙන්නේ පංච උපාදානස්කන්ධ කියන එක. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන්. ඉතින් ඔක ඔය විදිහට විස්තර කිව්වට අපි ඒක දකින්න ඒක තේරුම් ගන්න තැනට එපයි යන්න. ඒකට නෙමෙයි කාණ මාර්ගය ගත කරන්නේ. ඒ නිසා පින්වත්නි මේ ඡන්දය කැමැත්ත මෙන්න මේ පංචපාදානස්කන්ධ වල තියෙන කැමැත්ත තමයි මෙන්න මෙතනට ගෙනියන්නේ. මොකද මේ කාමයන් නිත්‍ය කරලා දෙන්නේ මේකට ඡන්දයක් තියෙනවා. මොකද මේ කාමයන් ඇහෙන් ගන්න රූප, කනට එන ශබ්ද, නාසයට එන ගන්ධ සුව, කයට දැන ස්පර්ශ, මනසට අරමුණු, දිවට රස, මේ විදිහට මේ දේවල් ටික ඔය අග තමයි. මොනවද පංච උපාදානස්කන්ධ රූපවක්? ඒක රූපාකාරයක් තියෙනවා, වේදනාකාරයක්, සංඥාකාරයක්, සංස්කාරයක්, විඤ්ඤාණයක්. ඇහැට පේනව රූපය සමනලයේ දැක්කනම් සමනලයාගේ රූපාකාරයක්. ඒ සමනලයා කියන ලස්සන විදීම මිෂනිකව සිද්ධ වෙන්නේ ඒ ඊළඟට සංඥාව සමනලයා කියනවා සංඥාව පහළ වෙන. ඒ මොහොතේ
සමනලී කියන ඒ තටුත් එක්ක ඒ තටු ගහන හැටිත් එක්ක ඒ පාටත් එක්ක සකස් වෙච්ච සංස්කාරයක් හැදෙනවා මේ මොහොතේම. ඒක හිතෙන් වෙන් කළා දෙනවා මෙන්න සමනලී දැක්කා ඔයා කියලා මේක ක්ෂණිකව සිද්ධ වෙන මේ මොහොත අප්පාසා මේක ඇති විවිණ ඇති විවිණ යන එක. යන්නේ එහෙම දෙයක් හට ගන්න වෙන්න මේකට ඇති වෙන ඡන්දය. මේක එළියේ එහෙම නැත්නම් ඔය සිද්ධ වෙන රූපය හැට ගැටීම සහ මේ ස්කන්ධ පහ පහළ වීමේ ගැටලුවක් නැත. මෙන්න මේකට එනවා ඡන්දයක්, කැමැත්තක්. ආන් එතනින් පස්සේ තමයි මේ දුක හටගන්නේ කියලා පෙන්නලා දෙනවා බුදුපියාණන් වහන්සේ. ඇත්තට මේ ඡන්දයට හේතුවක් තියෙනවා. මොකද අර අතන ඇති වෙච්ච ඒ විඳීම හරහා ඒක සැප විඳීමක්නේ. අන්නේ සැපයට තමයි කැමැත්ත ඇති වෙන්නේ. ඒකට කලින් මේක සකස් වුණා වේගවත්ව ස්පර්ශ වීම. ස්පර්ශ වීම උනේ ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුන එකතුව. ඉතින් ඒ ක්‍රියාවලිය ඉතා වේගවත් වෙලා ඉවරයි. ඉවර නිසා අර සැප වේදනාව ඇසුරෙන් ඡන්දේ හටගන්න. නැත්තම් පෙර සමනලිය දැකලා ලස්සන සමනලිය කියන දේ හිතේ දාගෙන හිටියානේ. ඒ නිසා ඒක ඒව හේතු වෙලා හාම මේකට ඇති වෙනවා කැමැත්ත. ඇති වෙච්ච ගමන් මේක දැන් මගේ දැකපු සමනලිය සහ ඒ සමනලිය මගේ කරගත්තු එකෙන් වෙන දුක් ටික දිගින් දිගටම මේක පවත්වන තා විඳින්න වෙනවා. ඊළඟට ඒ සැපේ ලබන්න දිගටම මේ සමනලියාව අවශ්‍ය වෙනවා. හැබැයි ඒක ස්ථිර නෑ. දැන් මේක හැං කන් මාරු වෙනවා, නාසයට මාරු වෙනවා, නැත්නම් සමනලයා ඒ ස්වභාවය වෙනස් වෙනවා, උපයාමල වෙන යනවා යන. ඉතින් මේ පස්සේ මේක දුක. අන්න ඒ විදිහේ මේක මේ ඔය රළු සම්මෙන් රළුවෙන් කතා කරන විදිහට ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් අහම දුක. හැබැයි ඒකේ ඇත්තම தත්ති තමයි අර විදිහට මේ රූපාකාරයක් වේදනාකාරයක් සංඥාවක් සමනල සංස්කාරයක් සමනලයා විඤ්ඤාණ සමනලෙක් ඉතින් හදාගත්ත මන් දැකපු සමනලියත් එක්ක මොහොතක් පාසා මේ පහප නැවත නැවත වේගවත් ක්‍රියාත්මක වීම නිසා අන්නේ ක්‍රියාත්මක වීම කෙරෙහි ඇති වෙන කැමැත්ත ඒක එසේ වේවා මේක නিত্য වූ සමනලයමයි කියන කාරණේදී තමයි මොන ඔය දුක කියන එක හටගන්නේ. ඡන්දෙපි ඡන්ද අගං ඡන්දං දුක්ඛං ඡන්ද ඒකට ඡන්ද විනය ආග විනය වන්න ඡන්දය පාලනය කරන්න පුළුවන්. ඡන්දය විනයනය කරන්න පුළුවන් නම් අන්න එයාට දුක පාලනය කරන්න පුළුවන් වෙනවා කියන එක තමයි වෙන්න. අග විනය දුක්ඛ විනයෝති. මෙන්න මේ විදිහට මේ ඡන්දය කියන එක තණ්හාව කියලාත් අපිට ගන්න පුළුවන්. ඡන්දය. ඒනි තණ්හාව කියන කාරණේට එනකොට මොන අපිට පුළුවන් වෙනවා අර ඒකට ඒක සිහියට හසු වුණොත් මේකට ඇති වෙන තණ්හාව හටපත් වෙලා යන්නේ මොහොතේ. ඒකනේ අපි කතා කරේ දැන් දුවපු හිත නැවත කකුලට ගරන් කකුලේ ඉන්න වෙලාවේ ඒකට නෑ. අර දුවපු හිතට තිබ්බ තණ්හාව කැඩිලා. දුවේ සමනලයම නම් ඔන්න සමනලය ගත්තම උදාහරණ නිසා සමනලයට ගියා. නමුත් කකුලට ආපහු හිත ගන්න ඕනනේ. දැන් ඉන්න ඕන සමනලයක් නෙමෙයි කියලා දන්නවනේ මේ අෂ්ටාර පුද්ගල මහා සංඝරත්නය බවට පත් වෙච්ච එහෙම නැත්නම් මේ සෝතාපන මාර්ගස්ත වෙලා මේ සක්මණේ ගත කරන කෙනා, පරියංකේ ගත කරන කෙනා, ඉදිරියෙන්දා වැඩ සිහියෙන් කරන කෙනා මේ දුවපු හිත නැවත ගත්තු ගමන් අරතිවල අන්න මේ මොහොතේක කඩනවා තණ්හාව කඩලා දාම ඒක. දැන් තියෙන්නේ කය. දැන් අන්න මේ තණ්හාව කැඩෙනවා එක්ක මේ සම්බන්ධව තිබ්බ තණ්හාව නිසා හටගන්නවා උපාදානයක් සමනල උපාදාන නිසා භවයක් හටගන්නවා සමනල භවය. භවය නිසා ජාති ජරා ව්‍යාධි මරණ දුක් ටික දැන් එනවා මේ සමනල නැති වෙනවා. ඒක නැති වුණාම ඒක ජරාවටපත් වුණාම ව්‍යාධියටපත් වුණාම ඒක දුකක් ඇතිගන්න. මෙන්න මේ ක්‍රියාවලිය නැති වෙන්න පටන් ගන්නවා. පටිසම්පාද ක්‍රියාවලිය විඳිලා යනවා මේ මොහොතේ සමනලයේ ඇසුරේ තියෙන. අන්න මෙහෙම ක්‍රියාත්මක වීම තමයි පින්වත්නි මේ බුදු පියාණන් වහන්සේ අපට ලබා දීලා තියෙන මේ මාර්ගය. ඉතින් ඒක හරි ශ්‍රේෂ්ඨ, එහෙම නැත්නම් හරි ආශ්චර්යවත් දෙයක් අපි මේ කරගෙන යන්නේ. පුතත් ජනයාට
මෙහෙම එකක් නෑ. එයා සමනලයා මත්තෙම යන්න ඕනේ. ඒ දුක් ටික විඳින්න ඕනේ. පරිසම්පාදය දිගටම ක්‍රියාත්මක වෙනවා. පරිසම්පාදය කියන්නේ මොකද්ද? දුක හට ගන්නා ක්‍රියාවලිය. අසතිය නිසා, සිහිය නැති නිසා ඒකේ ගත කරනවා විඳෝ විඳෝ. මොකද මේකේ මිදීමක් අහලවත් නැහැ. කල්‍යාණ මිත්‍රයෙක් නැහැ, සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. ඒ නිසා යට යෝනි සමස්කාරයක් කරන්න වෙන්නේ නැහැ, නැවත ගැනීමක් ගැන දන්නේ නැහැ. ඒ නිසා ධම්මානුදම් ප්‍රතිපදාවක් නැත, සදා දුකී. ඉතින් මාර්යාගේ තුරුලෙමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ මාර්යාගේ තුරුලෙ ඉද්දිම අපිට ලැබෙනවා සතිපට්ඨානයේ කල්‍යාණ මිත්‍රයාගේ ඇසුරින් බුදුපියන් වහන්සේගෙන් ධර්මයේ අන් ලැබිච්ච කෙනා එතන ඉඳන් සිහිය පිහිටවනවා. එතනත් පුළුවන්. කාම සංඥා වේදෙත් පුළුවන්. සිහිය පිහිටවනවා. පිහිටවම පිහිටවමින් හැම දේ තුළ වර්තමානයේ එනවා. ඒ වර්තමානයේ ආපු ගමන් තමන් ඉන්නේ කාම සංඥාවකද සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානා. රාගසිතක් රාගසිතක් වශයෙන් දැනගන්නවා. ධම්මා මේ චිත්තානුපස්සන ධර්මයක් බවට පත් වෙනවා. සිහිය තියෙනකොට අන්න රාගයේ ධර්මයක්. සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානා. ද්වේෂයේ ධර්මයක් බවට පත් වෙනවා. සිහිය පැවැත්වුවොත් දැන් මට හරියට මේ තියෙන්නේ ද්වේෂය කියලා දැනගෙන. කියන්නේ දැන ගැනීම සඳහා තමයි මේ අපි ක්‍රමක්‍රමෙන් යන්නේ. කකුල දැනගන්නවා, හුස්ම දැනගන්නවා, වාඩි වෙලා ඉන්න බව දැනගන්නවා, වැඩක් කරන බව දැනගන්නවා කියලා මේ වර්තමානට අවදි වෙමින් වෙමින් ඒ කාරණා හරහා උපදින සැප දුක් වේදනා පවා ප්‍රකට කරගන්නවා. දැන් තියෙන දුකක් දැන් සැපක්. දැන් දෙකම නැති අදුක්කම සුඛයට ක්‍රමක්‍රමෙන් යන්නේ කිය කිය මේ පැහැදිලි වෙන්න පටන් ගන්නවා මේ තුන. වේදනානුපස්සනාව කිය. ඊළඟට මේ එන හිතුවිලි පේනවා. තමන්ට එන දේවල්. හිතුවිලිත් ඒ ගැටෙන තාක් එක වෙන්නේ නැහැ. අයියෝ භාවනා කරන්න බෑ හිතුවිලි කියන තාක් මේ කාර්යයට යොමු වෙලා නැහැ. මොනවද මේ සිතුවිලි? ආ ඔන්න රාග සිතුවිල්ල. ඔව් ද්වේෂයක්. මෛත්‍රියක්, කරුණාවක්. ඔන්න කියලා මේ තමන්ට එන ඒ වෙලාවට එන සිතුවිල්ල තීරෙනවා. දකින්න. සිහියට අසු වෙනවා. අන්න චිත්තාමස. මේ විදිහට අපි ඉදිරියට යනවා. රුචි අරුචිකම් තේරෙනවා. මට තියෙන කැමැති අකමැති තේරෙන්න පටන් ගන්නවා. ඔන්න ඔහම ඉදිරියට යන කෙනා ක්‍රමක්‍රමයෙන් ඔන්න ඔය ඡන්දය අයින් කරන්න පුරු වෙනවා කියලා බුදුපියාණන්සේ පෙන්නනවා. ඔන්න ඊළඟට තමයි මේ සූත්‍රේන ප්‍රසිද්ධම ගාථාව. එහෙනම් තපසේ අපි ගොඩක් අය දන්න ගාථාවට එන්නේ. මොකද්ද? නතේ කාමායානි චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. තිට්ඨන්ති චිත්‍රාණි තතේව ලෝකේ අතිත්ථ ධීරා විනයන්ති ඡන්දා. ලෝකේ විසිතුරු රූපාදී මේ අරමුණු වල අරමුණු තියෙනවද? ඒවායේ කාමයෝ නැත. කාමයන් නැත්තේ පුරුෂයාගේ ඇලීම කියන රාගය, ඡන්ද රාගය. මේ ඇතුලේ ඡන්දයත් එක්ක ඇති තණ්හාවත් එක්ක ඇති වෙච්ච මේ රාගය තමයි කාමය කියන්නේ. එනම් මෙන්න ලෝකයේ මේ තියෙන රූප අරමුණු ලෙසම තිබිච්චාවයි කියලා නුවණැත්තෝ ඒ වාල තියෙන ඇල්ම දුරල මේ චන්ද්‍රාගය නැති කිරීමයි නුවණැත්තෝ කරන්නේ. ඉතින් එතකොට ඔන්න ඔය කාරණා සිහිය තියෙන කෙනෙකුට හැර වෙන කෙනෙකුට මේක පිස්සුවක් මේ වගේ කතා. මේ කොහෙද මේක ලස්සන නැතුව ඔයාලට පේන්නේ දර බලන්න අර ලස්සන නැද්ද කියලා තව කෙනෙකුට කියලා තංගිස්සවලක් උපකල්ලා දෙයි. ඒ නිසා මෙහෙම දේවල් දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තේරුමකට මේක අවබෝධයකට යන්න පුළුවන් ඉන්නේ ඔන්න ධර්මයේ හැසිරෙන කෙනෙකුට පමණයි පින්වත්. තතේ නතේ කාමායානි චිත්‍රාණි ලෝකේ. මේ ලස්සන කියන දේවල් මේවා තියෙනවා. ඒවා තුල නෙමෙයි කාමයේ තියෙන්නේ. කාමයේ තියෙන්නේ ඔන්න පුරුෂයාගේ හිතේ ඇති වෙන චන්ද්‍රාගයේ ඇසුරෙන් තමයි මේක පහළ වෙන්නේ. ඒ නිසා මේක ප්‍රහීන කරපු කෙනාට අර දේවල් වල සුන්දරත්වයේ විඳින්න පුළුවන්. බුදු පියාණන් දේශනා කරනවානේ රමණීයානි වනසේනාසනානි නතේ කාම ගවේසිනෝ. අන්න වනසේනසුන් සුන්දරයි රමණීයයි. බුදු පියාණන් දේශනා. හැබැයි කාම ගවේසියට නෑ. කාමයේ හොයන කාමභෝගියට හරි මුස්පේන්තුයි. ඒක වලචර වල
වුණා. එහෙමනේ කියන්නේ එක පාවිච්චි කරන්නේ මේ කාමයේදී ගත කාලේ. නමුත් ඒ වචනේ එන්නේ මේ කැලේට තියෙන අකමැත්ත. වනචර කියන්නේ නිකන් හරි අපුල දෙයක්. වල් ගති. ඒ කියන්නේ අපුල දේවල් වලට තමයි ඒක පාවිච්චි කරන්නේ. එහෙම දැක්මක් තමයි මේ තියෙන්නේ කාමගවේෂියට. ඒ කියන නියම සුන්දරත්වය දකින්න වෙන්නේ නෑ. එයාට තියෙන අර හිත ඇතුලෙන් හදාගත්ත සංකල්ප රාගය තමයි යා අර වස්තුවට ආරෝපණය කළා. ඒ තුලින් විඳින්න උත්සාහ කරනවා. රූපින්වත් මේ සංකල්ප ඉතාම කාලයක් තිස්සේ බැහැගෙන 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 මේවා විදිහට මේක නැවත නැවතත් මේක ඒ විදිහට ප්‍රත්‍යක්ෂ කරවපු නිසා තමන්ට මේක ස්ථිර කරලා පෙන්නලා දෙනවා. කාමයන් මයි කියලා. ඉතින් ඒක සිහිය තියෙන කෙනෙකුට සිහිය වඩන අයට මේවා ටික දකින්න පුළුවන් වෙනස් එක්කම් සහිතව. අසහියෙන් තමන් දැක්ක කාම අරමුණ සිහියෙන් ඒ අරමුණම දැක්ක වෙලාවේ ඒකේ තිබ්බ බොඳ වෙච්ච හැටි. අර තිබ්බ ප්‍රාණවත් ගතිය නැති හැටි. අන්න සිහිය තියෙනකන් මේ දෙකම පේනවා. කාමයේ සිහිය පැවැත්වීම කාම සංඥාවේ සිහිය පවත්තලා ළඟට රූපයකට හිත දාලා කයට හිත දාලා ඒකෙන් සිහිය පවත්තලා ළඟට කයේ පවත්තපු සිහිය දිගටම දිගටම පවත්වද්දි පවත්වද්දි ඒකත් ඔන්න බොඳ වෙන්න පටන් ගන්නවා. චක්මණෙත් මොන දැනෙන්නේ නැති වෙනවා. වැනි වැනි යනවා. ඔහේ ඇවිදිනෝ බලාගෙන ඉන්න පිටින් කෙනෙක් වගේ. හුස්මත් බලාගෙන ඉඳි මේ බලනකොට ඔන්න වම් ආශ්වාසය කියන හදනකොට ආශ්වාසයක් නැහැ. ප්‍රශ්වාස කියලා බලන්න හදනකොට මොන ප්‍රශ්වාසයක් අල්ලන්නේ කොහොමද? ප්‍රශ්වාසයක් පටන් ගමන්ක් කො වෙනවා ප්‍රශ්වාසයක්. හැබැයි මැද නිකන් ගෑවිලා යනවා මුල මැද අග අල්ලන්න අමාරු වෙනවා. හොඳට බැලුවා මේ විදිහට මේ දෙක දිහා බලන් ඉන්න ඉන්න මේක මේ නිකන් සාගරයක ගිලිච්ච දෙයක් වගේ නිකන් ඈතින් නිකන් පොඩි රැලි ගහනවා. රැලි ගහනවානේ. හා ඒකට බලමු හිතුවා. රැලි ගහන එකක් නැහැ බලනකො. ඔන්න ඔය විදිහේ මේ ගොඳවීමක් ඔන්න වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙනම් ඒ අර ස්ථිරභාවය දැන් මේකෙත් නැහැ. මම මේකට ස්ථිරයි කියලා නේ පටන් ගත්තේ. රූපෙට වඩු ගන්න නැහැ. ඔන්න ඊළඟට අවකාශයට හිත ගියා කියමු. දැන් ඒක තු බලාගෙන අවකාශය මේක නම් හොඳයි අරකට වැඩිය කියලා ඔන්න හිතෙනවා. ඇයි රළු ගතිය අඩුයි ගැටීම් අඩු නිසා කැමැත්තක් ඇති වෙනවා. ඔන්න ඒකේ ඉන්න හදනකොටම අනේ ඒකත් වෙනස් වෙනවා. ආයෝම හුස්ම එනවා. ආපහු කකුල දැනින්න ගන්නවා. ඔන්න ආයි හිත අද්දකට යනවා. මේ විදිහට ඒකත් කැඩිලා බිඳිලා යනවා. මේ නිසා මොනවාක්ක නැති එකමයි හොඳ කියලා බලන්න හිතෙනවා. එහෙම ඉදියත් ඒකත් හදපු සංඥාවක් නිසා ඒකත් කැඩි කැඩි යනවා වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට මේ වාඩි වෙලා ඉන්නකොට මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ විදිහට මේ එක එක මට්ටම් වලට හිත යනවා තමයි මේ බලා ඉදීම නිසා, මේ අවධානය පැවැත්වීම නිසා. හැබැයි ඉතින් මොකේට ගියත් ඒක වෙනස් වීමක් නා වෙනවමයි. නැත්තම් වාඩි වෙච්ච වෙලාව අපි කියමු. හොඳට ඔන්න කෙනෙකුට වාඩි වෙච්ච වෙලාවේ ඉඳන් හොඳට ඔය කියන සමහර කියනවනේ. මොනව වාඩි වුණා මොකොත් දැනෙන්නේ නැහැ හොඳට හිටියා. අය ඉන්න පුළුවන් ඕන්නම් එලි වෙනකන් උනා ඒ උනාට තින් මම පැයෙන් නැගිට්ටා. අඩු ගානේ නැගිටිනකොට හරි අරක ඉවර වෙනවා. ඒකෙන් හරි අනිත් වෙයි. ඉතින් මෙහෙන් මේ විදිහට වෙනස් වීම ටික තමන් අත්දැකීමෙන් වෙන්නේ. යන්නේ එකයි මෙතන උකහා ගන්න තියෙන කාර්යය. නැතු අර අපි යන යන්න ආවේ මට්ටම් ටික බදා ගැනීම නෙවෙයි. කාමයේ සංපන්නව කාම සංඥාව දැන් තියෙන කාමෙන් අයින් වෙලා කාම හිතුවිලි මේක හොඳයි නෑ. දැන් ඔන් රූපෙට හිත ගත්තා ඇඟට හිතාව දැන් තමයි වැඩේ. හරි ධාන ලැබෙනවා. දැන් ධාන සැප ලැබෙනවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එනවා. ඉන්න නිවන කියලා මේක අල්ලගන්න. ඒවත් ගෙවිලා ගියොත් ඔන්න අවකාශ බව විස්කම හරියටම ෂෝක් මේ කිසිස් මුකුත් නෑ පුදුම සැපක් තියෙන්නේ කියලා ඔන්න ඒක අල්ලගන්න. ඊළඟට ඒකත් නැගිටිනකොට ඉවරයි. ඊළඟට ආ එදිනෙදා ජීවිතේදී ආයි මේ කම් කටුළු අරමුණු වල රළු භාවය ප්‍රකට වෙනකොට අන්නර හිස් ගතියට ආස වෙච්ච එක නන මහ දුකක්.
ඉතින් ඔන්න ඔය දුක තමයි බුදු කියන මේ දෝෂ තහන මාස තේරුම් ගත්තා. ඒ කාලෙදිම අකින්චඤ්ඤායතනියත් නීව සංඥානාසඤ්ඤායතනියත් උද්දක ආලාර කාලාම උද්දක රාම පුත්තගෙනුත් මේක වාඩි වෙලා ඉන්න තාක් සැප ළමයි ඒගොල්ලෝ නිවනේ කිව්වා. හැබැයි නැකිට්ටම ඉවරයි. එහෙනම් මේ දුකේ ඉවර නෙවෙයි කියලා බෝසතාණන් වහන්සේ ගෙන උනට තේරිච්ච නිසා සත්‍ය ඊට වැඩිය වෙනස් එකක් කියලා හොයාගෙන යන්න ඕන කියලා තමයි ඉදිරියට ගිහින් ඒ දුෂ්කර ක්‍රියා අවසන් කළා තමයි මේ කායන මාර්ගයට පැමිණි. බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න. යන්න එහෙම ආපස්සට යන්නේ නැතුව බෝසතාණන් වහන්සේ කරපු වැඩදී අපිට කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ අපිට පෙන්නලා දීලා අවසන්. අපිට සියලු උදව් ටික කළා තියෙන්නේ. අපිට තියෙන්නේ මේකේ මේ වෙන ධර්මයේ උකහා ගන්න. තේ නිසා මේ විදියට හිතට බැසගත්තම පින්වත්නි දේවල් ඒවා ලේසියෙන් යන්නේ නැහැ. ඉතින් ඕවා ගැන උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් මේක මෙහි ආවා ඒ උපාසක මහත්තයෙක් අපිට උදව් කරන්න මේ කැපකරුකමට. ඉතින් ඇත්තටම දුප්පත් කෙනෙක්. මේ ඒකේ නම කියලා තියෙනවා මේක. මේ ගත කළා තියෙන්නේ මේ බස් වලට එහෙම වගේ ඉඳපු එක්කෙනෙක් මේ ඇවිල්ලා ඉතින් ගත කරනකොට මුලදී වශයෙන්ම මේ ඔවා කිව්වා. ඉතින් අපි කල්පනා කරන්නේ බස් වලට කියලා කියන මේක හරිය දෙයක්නේ මාලිගාවකට වගේනේ. අපි ආරණ්‍යවාසයක ගත කරන්න ලැබීම සංඝයාට උපස්ථාන කරන් ඉන්න ලැබෙනවනම් කියලා අපිට හිතෙන්නේ. ඉතින් මේ විදිහට ඉන්නකොට පිරිසිදු වාත අඩු නිසා ඉතින් වැඩි වැඩ දෙන්නත් වෙන කරන ඒවා දෙන්න බැහැනේ. ඒ නිසා සාමාන්‍ය අතුපතු ගාගෙන ඉන්න අවස්ථාව දීලා අපි කුටියක් පොඩි සුද්ධ කරන්න වුණා. ඒක ඉතින් වවුල්ලෝ එහෙම ඉන්න එකක් වවුල්ලෝ ජරා කරලා තිබුණා. ඉතින් අපි ඒක සුද්ධ කරන්න යමු වෙනකොට මේක දැක්ක විතරයි මෙයාට අමාරු. මේ ඉතින් ඒකට පොඩ්ඩක් හිත මේ වුණා. ඊට පස්සේ හැමදාම ඉතින් දෙන්න දෙන්නේ නැහැ ඕවා. ඉතින් දෙල්ල එකක් කරන්න වෙනවා. තැන දුවන්නත් එපා ඉන්නේ හාමුදුරුවෝ දෙතුන් දෙනයි නා. ඒ නිසා ඒකෙදි මෙයා ඊට පස්සේ කොහමරි හාමුදුරුවනි මයන් කිව්වා. මම කොයිද හැමදාම වගේ වැඩ නැහැ මාමා මේ ඉඳලා හිටලා තමයි තියෙන්නේ ඉතින් මෙහෙ හරි නිදහස් කියලා. ඔබතුමා අනේ මන් දන්නේ නැද්ද හාමුදුරුවනි නිදහස අර බස් හෝල්ට ඊට වැඩි නිදහස් කිව්වා. ඉතින් යාට ඒක ඊ තියෙන සංකල්ප රාගය ඒක ඇත්තම සපක්. දැන් මේවා ඉඳගෙන බණ භාවනා කරගෙන එහෙම නැත්නම් උපස්ථානයක් කරගෙන බුදු වැඳගෙන ශාසනය දෙයක් අතුපතු ගාගෙන ඉන්නවා කියන එක නෙමෙයි සැපය. ඊට වැඩිය සැපක් තියෙනවා බස් හෝල්ට් එකකට ගියා. ඒකේ තියෙන ආසනයක් ගසලා ගත්තා නිදිය ගත්තා නැගිට්ටා ගියා. ඉතින් අන්න ඒ විදිහේ සංකල්පය තියෙනකොට එයා ස්වභාවිකයි. ඉතින් ඒකට අමතරව මම අහලා තියෙනවා ඉන්න ගම බුද්ධ පූජා තියෙනකොට වෙන අය දාන දායකයෝගේ පූජාවට ඇවිල්ලා වාඩි වෙන පිටිපස්සෙන් බුද්ධ වඳින්න. එතකොට ඉතින් මෙයාගේ නිකං කියවෙනවා මං ඉතින් සාමි හඳුරුවනේ පිළිගන්නේ ඔය ඇහැට කන්න පේනේම විතරයි. නැතිව මං පිළිගන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි තේරුම් ගියේ මේවා මේ ඔය බුද්ධිමත් මේ භෞතිකවාදී කියන එක භෞතිකවාදී කියන එක මේ මේ ආලෝකෝසේකාර විතරක් ඉන්නේ ගන්න නෙවෙයි මේ කෙනාටත් තියෙන එකමයි. ඉතින් ඒක ස්වභාවයක්. සංකල්ප රාගයේ පිහිටියන් පස්සේ ඒක විනාශ කරන්න බෑ. ඒ නිසා මේක බැහැගත්තාන් පස්සේ දැන් බණ භාවනා කරන් යන කෙනෙක් මේ කයට හිත තියලා සිහිය හදාගෙන යනකොට එන මේ ප්‍රකට වී මමය බොඳ වෙලා යමින් ටික ටික මේ ධර්මය වැඩි බාර ගන්නකොට සිහිය ක්‍රමක්‍රමෙන් වැඩි අතට ගන්නකොට මමය දිය කළා. ළඟට වාත ගති ඇවිසීම් කයට රත් වීම සීතල වීම තේජෝ ධාතුව පඨවි තද වීම බුරුල් කිරීම දැනෙනකොට විවිධ තැන්වල කයේ නමක් කියන්නේ නැතුව මේක බලන් ඉන්නේ නැතුව මේකට නමක් දෙන්නකොටම මේකට බලවේගයක් භූතයෙක් පෙරිතෙක් කියලා නම දීපු ගමන් මමත් ඉන්නවා මේකට තවත් එක්කෙනෙක් එකතු වෙනවා.
එකතු වෙලා අර ඉස්සරහට යන්න තියෙන එක වහාම නැවතිලා මේක ස්ථිර වෙනවා. මේකට මේ විදිහ සංඥාවක් පෙර ලබා ගන්නවනේ. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තා විවිධ ධර්මයන් ඔලුවට යනවා, විවිධ හැම ආගමේ තියෙන දේවල් තියෙනවා. බුද්ධ ආගමේ, ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම් මේකේ ආගම්, මේ ආගම් වල කතන්දර පුවත්වල මේ දේවල් තියෙනවානේ. මොකද ඒවයිති අපි කතා කරා වගේ මේ ලෝකෙට ඒකේ නිත්‍ය සංඥාව ඒක තියෙන්නේ. ඒක ඇවිල්ලා මේ අනිත්‍යයට කාමයෙන් අයිවීමට කිරීමක් නෙමෙයි, පවු නැවැත්වීම කරනවා. හැබැයි කාමය කියන එක සැරටම තියෙන බුදුහාමුදුරුවන්ට අලවනවා, එළන මෛත්‍රිය කරන මිනිස්සුන්ට අලවනවා. මේ විදිහට කාමය නිත්‍යයි, මිනිස්සු නිත්‍යයි, බුදුහාමුදුරුවෝ නිත්‍යයි. ඔය අනිත්‍යයි කියන එකේ තමයි දන් දෙන්න සිල් රකින්න වෙන්නේ. සමාධියෙත් මේ බව තියෙනවා. ඒ නිසා තමයි සිහියයි වැදගත් බව. ඒ නිසා ඔය විදිහට මේ ධාතු ගුණයන්ට මමෙක්, භූතෙක්, ප්‍රීතෙක්, බලවේගයක් කියන එක ආරූඪ කර මනුස්සයාට ඒක ගැලවනවා කියන එක තමන්ම සිහිය පවත්වල තමන්ම මේකෙන් ගොඩේ කරොත් මිසක්ක කොයි තරම් උපදෙස් ලබා දෙන්න උත්සාහ කරත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් පින්වත්නි, මේ කෙනාට උත්සාහය වලක් කරන්න ප්‍රශ්නයක් නැහැ. මේ තුළ ගත කරන්න පුළුවන්, සිහිය වඩන්න පුළුවන්. එයාට පුළුවන් මේ කවදා හරි මේක තේරුම් ගන්න, මේකට සිහිය පවත්වල මේකේ මුල මැදාග මේකට බල දෘෂ්ටියක් දාලා මේකට ආත්මයක් දීලා ඉවරලා ඒ නම අරගෙන මම දකින ආත්මය කියන එක කරන්නේ නැතුව මේ සිදුවෙන ක්‍රියාවලිය මුල මැද අග බලන්න හුරු වුණොත් අන්න එතකොට යාට පුළුවන් නෝ මේකේ රූප ස්වභාවය, මේකට මේ එන මේකෙන් ලබන විඳීම, ඒ මොහොතේම ඇති වෙන එකට ඇති කරන සංඥාව තමන් දීපු ඒ මොහොතේම ඇති වෙන සකස් වීම, මේ ඇති වෙලා එන හැටි තදගතියද ගුරුලගතියදී මොකද්ද ඒ සකස් වීම. ඊළඟට මේ මොහොතේම මේක වින් කළා හිතෙන් සීල් එක ගහලා හදලා දෙන ඔයා දැකෝ මෙයා. මෙන්න මේ දේ සංකල්ප රාගය විසින් හදලා දෙනවා පුරුෂයාගේ කාමය. නිසා එළියේ තියෙන කාම කියන කාරණය ඔය විදිහට තමයි හැම දෙයකටම අදාළ වෙලා ඉන්නේ. ඒ නිසා මේක දකින්න යන මේ කායන මාර්ගය ගත කරන කෙනෙක් විතරයි මේ විදිහේ දෙයක් තමයි මේ තුල තියෙන්නේ. එකම දේ දිහා අසහියෙන් බලන, ඒ දේ දිහා සහියෙන් බලන්න අවස්ථාව ලැබෙන්නේ තව විදිහකින්, වෙනත් කෝණකින් දකින්න සිහිය තියෙන කෙනාට විතරයි. අනිත් කෙනා මොන දේ හොඳ මනුස්සයෙක් විදිහට වුණත් එයාට බලන්න වෙන්නේ අර කල අසහියෙන් දැකපු දැක්මට. ඒක හැම නිසා තමයි සමාධි වඩන ඔය බමුණ පවා ඔය කාන්තා රූප දැකලා මේ අපි අහලා තියෙනුනේ අහසෙන් ගිය එක්කෙනා බිමට පහත් වුණයි කියලා සමාධි නැති වෙලා. අයි රාගේ පහළ නැහැ. එයා බලන්නේ අර කලින් දැකෝ විදිහෙන්මයි. මේක සිහිය තියෙන කෙනෙක් විතරයි සිහියෙන් බලනවා කියන දැක්ම ඇති වෙන්නේ. එයාට විතරයි මේකේ තියෙන මේ පස්ස ආකාරය දැකලා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ මොහොත පස්ස ඇති වෙන මේකේ දැකලා ඒකෙන් සිද්ධ වෙන ආතතිය දැවිල්ල තැවිල්ල දකින්න, ඒක සිද්ධ වෙන මොහොත පස්ස සිදුවෙන වෙනස් වීම දකින්න පුළුවන් වෙන හැම කෙනාටයි එයාට විතරයි මේකේ දුක්ඛ දකින්නේ. එයාට විතරයි මේකේ දුකක් උනේ මේකට තිබ්බ ඒ චන්ද්‍රාගේ ඇල්ම මම දාපු කොටස නිසා. ඒක නැති බවක් තියෙනවා. මේක දිහා බලන්න පුළුවන් ඒ ප්‍රශ්නේ නැතුව සිහියෙන් බලන්න පුළුවන්. එහෙම බැලුවා මේක නැහැ, දුක නැහැ. එහෙම නැති කිරීමට මාර්ගයක් තියෙනවා. මොකද්ද මේ කරපු ඒ කායන මාර්ගයේ පුහුණුව? අන්නේ මාර්ගය ගත කරගෙන නිසයිද මෙතෙන්ට ආවේ කියලා ඒ කියන දැක්ම සහිතව ඕනෑම අරමුණක් බලන ස්වභාවයකට ඉන්න අවස්ථාවක් තියෙනවා. එහෙම කෙනාට අන්නේ කෙනා ඒ රාගය විතරක් නෙමෙයි, කෝදං ජහෙ විපජහෙ යමාන සංයෝජනං සබ්බමතික්ක මෙය්‍ය තං නාම රූපස්මින් නසජ්ජමානං ආකින්චනං නානුපතන්ති දුක්ඛා. මේ කෙනා රාගය ප්‍රහාණය කරනකොට අඩු කරනකොට ඒ හා සමානුපාතිකවම ද්වේෂය අඩු වෙනවා. මොකද රාගය අනිත් පැත්ත තමයි ද්වේෂය කියන්නේ. මට අවශ්‍යයි ඕනේ ඕනේ කියන එක රාගය. ඒක නොලැබෙනකොට ද්වේෂය. මොකද ලැබෙන්නෙම නැහැ අනිත්‍ය නිසා. යන්නේ මේ දෙක එකට යන්නේ. ওই දෙක තියෙන කෙනාට ක්‍රෝධය. අනේ ක්‍රෝධයත් එයාට පාලනය කරන්න පුළුවන් වෙනවා. සීය වඩන කෙනාට
මැනීම එළිය ඉන්නෝ මම ඉන්නෝ එයා ඉන්නෝ කියන මේ මානිය ටික ටික අඩු වෙලා ඉදිරියට යනවා. ඒක සක්කාය දිට්ඨිය වශයෙන් මම මගේ මගේ ආත්මය කියලා බදාගත්ත ලොකු කෑල්ලක් කැඩිලා යනවා මේ විදියට සිහිය වැඩුවන් පස්සේ. මේකේ තියෙන්නේ මේ නමක් සහ රූපයකට දාපු නමක්, මං හිතෙන් හදන කොටසක්, එළියේ තියෙන රූපයක් කියලා. මේක හැම දෙයකම තියෙන මේ කොටස් දෙක, එහෙම නැත්නම් ඒක පහකට කඩලා තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන දේ නාම කොටස, රූපය සහ නාමය. ඉතින් ඔන්න ඔය දැක්කු කෙනාට මේකට තියෙන බැඳීම දුර්වල වෙලා යනවා. සක්කාය දිට්ඨි මම මගේ මගේ ආත්මය කියන දැඩි බන්ධනේ අඩු වෙලා ඉදිරියට ඉදිරියට යනවා. මම වෙමි කියන මේ චූටියට හිතරුවීමක් වෙනවා. එතකොට හුස්ම මම වෙමි, ඇවිදීම උනත් මම මගේ, ඔය විදිහේ වෙමි එකක් නම් තියෙනවා. හැබැයි ඒකත් කවදා හරි හැලිලා යනවා. මේක සිහියට අහු වෙනකොට. ඒ ඔන්නඔහම කෙනාට මේ දුක එයාව අතික්‍රමණය කරන්නේ නැහැ. දුක කඩා වැටෙන්නේ නැහැ එහෙම කෙනාට කියලා පෙන්නනවා. ඒකේ අවසාන ධර්මානුකූලව ඒ ගාථාව තමයි පෙන්නන්නේ බුදුපියාණන් වහන්සේ. අච්චිච්චි තණ්හං ඉද නාම රූපේ තං ජින්න ගන්තං අනීගං නිරාස පරියේ සමානා නාච්ච ගම්මූ දේවා මනුස්සා ඉදවා හුරං වා සග්ගේසු වා සබ්බ නිවේසේ. දැන් මේ විදිහට ක්‍රෝධයත් ඒ දේවල් ප්‍රහාණය කරපු කෙනා මේ ලෝකේ නැවත දකින්න හම්බ වෙන්නේ නැහැ. මොන ලෝකෙට ගිහින් බැලුවත් දිව්‍ය ලෝකෙත්, බ්‍රහ්ම ලෝකෙත්, මනුස්ස ලෝකෙත්, අපායේ කොහෙ ගියත් මෙයා පේන්නේ නැහැ. දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ බුද්ධ ආදී රහතන් වහන්සේලා පිරිනුවන් පාන්, ඒගොල්ලෝ දකින්න වෙන්නේ නැහැ. යන්න ඒ වන් වූ ශ්‍රේෂ්ඨයන් දකින්න අහන්න ලැබීම පිනක්. ඉතින් ඒ වගේ කෙනෙක් වන්දනා කරන්න බුදු පියාණන් වහන්සේ රහතන් වහන්සේලා වන්දනා කරන්න ලැබීමත් මහා කුසලයක් පිනක්. ඉතින් අන්නේ විදිහේ ස්වභාවයකට යන මාර්ගය තුළ තමයි පින්වත් අපි ගත කරන්නේ. යන්නේ විදිහේ ගත කිරීමක් සඳහා අපි අද මාතෘකා කරගත්ත නසන්ති සූත්‍රය හැම දිනාටම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් දරාගෙන අදට ධර්මදේශනාව මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව තු. සාදු සාදු සාදු. බොහොමත්ම පිං ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේත් අප වෙනුවෙන් ඉතා වටිනා ධර්මදේශනාවක් සිදු කරා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුවතක සුළු සාරාංශගත කිරීමක් කරනවා. ඊට අමතරව ධර්මදේශනාව YouTube channel එකේ, Facebook, නිස්සරණ වණේ වෙබ්සයිට් එකට ගිහිල්ලා නැවත සවන් දෙන්න පුළුවන්. සාරාංශ වශයෙන් ඉදිරිපත් කරොත් අද දේශනාවට මූලික කරගත්තේ සංයුක්ත නිකායේ සඝාතක වග්ගයේ දේවතා සංයුත්තේ එන නසන්ති කියන සූත්‍රයයි. එහිට ස්වාමීන් වහන්සේ යොදාගත් කාරණය සරලව කිව්වොත් මිනිස්සු තුළ නිත්‍ය වූ කාමයක් නැත කියන මාතෘකාව මත පදනම් කරගෙනයි අද දේශනාව ඉදිරිපත් කරේ. ඒවාට බැඳිලා මිනිස්සු නිත්‍යයි ස්ථිරයි කියා හිටියාට එහෙම දෙයක් නැහැ. තවද ප්‍රමාද වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අයටත් නැවත හැරීමක් නැත. මායාවේ ඇසුරෙන් ගැලවීමකුත් නැහැ. මෙහෙම කියන ලෝකෙක මින් ගැලවෙච්ච පිරිසකුත් ඉන්නවා. ඉතින් එයාට කියනවා සෝතාපත්ත පිරිස කියලා. ඊට අමතරව මේ මාර්ගයට බැසගත්තු පිරිසක් ඉන්නවා. ඒ අයත් මෙම ස්ථිරයි කියන தත්ත්වය ටික ටික දුරු කරනවා. කොහොමද මේ නිත්‍ය කියලා කියන කාමය වෙනස් වෙන්නේ, ස්ථිර නැති බව දැනගන්න එයාට හැකියාව තියෙනවා සුළු සුළු වශයෙන් හෝ. ඉතින් මෙහෙම කරන්න අපි උත්සාහ ගත්තොත් මොකක්ද අපිට තියෙන මාර්ගය කියලා ස්වාමීන් වහන්සේ ඉතින් පැහැදිලි කරා. ඒක ඒකායන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානය කියලා. ඉතින් ඒක අපි පටන් ගන්නවා හුස්මකට හිත යොමු කරනවා. తాවකාලික ඒකාමෙන් ඈත් වෙනවා. පාදේ ස්පර්ශයට හිත යොමු කරනවා. తాවකාලික ඈත් වෙනවා. මේ ආකාරයට යනකොට සීල සමාධි ප්‍රඥා කියන ඒවා ගුණ වැඩි දියුණු වෙනවා. ඒ තුලින් ප්‍රඥාව තුලින් සතිය තුලින් මේ කාමයන්ගෙන්
කාම සංඥාවන්ගෙන් ස්ථිරයි කියන දේ වලින් ඈත් වෙන්න පුළුවන්. කලින් සඳහන් කරා වගේ ධර්ම දේශනාව YouTube channel එකේ හා ඉස්සරහ වලේ වෙබ්සයිට් එකේ ලා සමන් දෙන්න පුළුවන්. සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා පොඩි සාරාංශගත කිරීමක් සිද්ධ කරා. මේ ළඟට තිබෙන්නේ අප පෙරහි අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සකස් කරන ලද අත් පත්‍රිකාවක් මේ කාම සංඥාවෙන් මොහොතකට හරි මිදෙන්න කියලා අපි කිව්වනේ. ඉතින් ඒකට මූලික වෙන පියවරවල් කීපයක් තිබෙනවා. එය පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කළ තිබෙනවා. ඉතින් ඒක ඉදිරිපත් කරන්න අවසරයි. සතිමත් බව පුහුණු කිරීමට උනන්දුවක් දක්වන කෙනෙකුට මූලික වශයෙන්ම සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුව මම වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගන්න මොකද්ද අපි කරන්න යන්නේ, මොකද මේ උපදෙස් දෙන්නේ කියන එය වීඩියෝ පටි දෙක කීපවරක් හෝ නරඹලා පැහැදිලි අදහසක් ඇති කරගන්න. මොකද අපි මේ සතිය මූලික කරගත්තු ගමනක් යන්නේ. ඉතින් මේ පිළිබඳව මන අවබෝධයක් මුලින්ම ඇති කරගන්න වෙනවා. හොඳයි. වීඩියෝ පටි දෙක නැරඹීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගිකව කොහොමද අපි මේක සිද්ධ කරන්නේ කියලා. ඒ සඳහා වැඩිහිටි පාල මහලු ඕනෑම කෙනෙකුට මේක කරන්න පුළුවන්. මේක අපිට උරුම දෙයක්, ජන්ම දායාදයක්. ඉතින් දවසක වෙන් කරගත්තු කාලයක් ආරම්භයේදී මේ සඳහා වෙන් කරලා විනාඩි 5ක් විනාඩි 10ක් පමණ සතිමත් හිඳගෙන සතිමත් ඇවිදීමෙන් පටන් ගන්නවා නම් හොඳයි. එහෙම තමයි ස්වාමීන් වහන්සේලා උපදෙස් දෙන්නේ. සතිමත් ඇවිදීම විනාඩි 5ක් පමණ කරලා සතිමත් හිඳ ගැනීමත් ඒ හා සමානව කාලයක් කරන්න ආරම්භයේදී වෙන් කරගත්තු කාලයක් තුල උදෑසන හෝ රාත්‍රියේදී මෙම පටන්ගත්තු කාලය විනාඩි 5 ක්‍රමානුකූලව වැඩි කරන්න පුළුවන්. විනාඩි 10ක් විනාඩි 15ක් පැය භාගයක් තමන්ට පහසුව දැනෙන පරිදි සතියක් පමණ තමන්ගේ පුහුණුව සිද්ධ කරලා පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණ පුහුණුව සිද්ධ කිරීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එය ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. කොහොමද මේ අත්දැකීම් ලියන්නේ? මේක වාර්තා ලෙස ලියන්නේ කොහොමද? තමන්ගේ මූලික අරමුණ විදිහට ගත්තේ මොකද්ද? ආනාපාන සතිය, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම. මේ විස්තර සියල්ල වීඩියෝ පට දෙකේ තිබෙනවා. එහෙම ගත්තු අරමුණ කොහොමද නැති වෙලා ගියාද? ඒ පිළිබඳව තමන්ට කැමැත්තක් ඇති වුණාද? ඒ පිළිබඳ ද්වේෂයක් ආවද? මේ විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමේදී පායට ස්පර්ශය දැනුණු විදිහ, පාදයෙන් පාදයට ඒක වෙනස් වෙච්ච ආකාරය, පාදේ බර ශරීරයේ බර මාරු වෙච්ච විදිහ, ඊළඟට බාහිරින් දැනෙච්ච බාධා සිදු කිරීම, තමන් ඒට මුහුණ දෙන්නේ කොහොමද, සතිය තුළින් ඒවා දැක්කේ කොහොමද, මේ කාරණා ඇතුළත් කරලා ඊළඟට එදිනදා ජීවිතයේදී රැකියාවේදී සතිය කොහොමද තමන්ට උපකාර වුණේ කියන කාරණාත් ඇතුළත් කරලා වார்த்தාව අප වෙත එවන්න පුළුවන්. මේ වார்த்தාව ඉදිරිපත් කිරීමට Google Form එක සහ ඊමේල් ඇඩ්‍රස් එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර අපේම වාර්තා ඉදිරිපත් කරනවා. ඊට අවතරව තමුන්ට තමුගේ පුහුණුව පිළිබඳ යම් ගැටලුවක් තිබේ නම් වැඩසටහන අතරතුරම ස්වාමින් වහන්සේට එම ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි සැමදාම ඉල්ලා සිටින්නේ එහෙම තිබෙනවා නම් මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනට ගන්න. මොකද ස්වාමින් වහන්සේ කෙනෙක්ව සම්බන්ධ කරගන්න ඉතාම අපහසුයි. ස්වාමීන් වහන්සේලාටත් වැඩ තිබෙනවා. ඉතින් අප එරෙහි බොහොමත් අනුකම්පාවෙන් මේ වැඩසටහන වලට වැඩම කරන්නේ. පුළුවන් පමණ වැඩසටහන සම්බන්ධ වෙන්න හැකි තරම් පිරිස මේවට සම්බන්ධ කරවන්න. ඒ තමන්ගේ පුහුණුවටත් මහත්සේ උපකාර වෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් දැසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මූලපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම මේ සියලු දේවල් chat section එකට දාන්නම්.
ඊළඟට අපට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. අපගේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වී සිටිනවා අප කෙරෙහි කරුණාවෙන්. ඔබගේ වාර්තාවලට උත්තර දෙන්න. ඊට අමතරව ඔබට යම් වාචික ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අද දිනේ වැඩසටහනේ වාර්තා ඉදිරිපත් කිරීමට මම නාමන්තට ආරාධනා කරනවා. නාමන්ත ඔබට වාස්තව. බොහොම පින්නදී තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සහ සියලු දෙනාගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළවෙනි එක වார்த்தාවක් අපට අද දිනේ ලැබී තිබෙනවා, ඒ ඉදිරිපත් කරන්නම්. අවසරයි ස්වාමින් වහන්ස. පයට දැනෙන විවිධ සංවේදන වලට සිත යොදමින් සක්මන ආරම්භයි. සක්මනේ වේගය අඩුවැඩි වෙමින් චක්‍රාකාරව කිහිප විටක්ම එක් පැයක සක්මන සිදුවේ. සතිය පාදයේ ස්පර්ශයේ සිට සිතිවිලි ශබ්ද චිත්‍ර රූප සහ ඉන චැට අතර දෝලනය වෙමින් සිදුවේ. සතිමත්වන සෑම අරමුණකම පාහේ සක්මන පරියන්කේ සහ එදිනෙදා වැඩවල යෙදෙන විට යම් කිසි මෙනෙහි කිරීමක් නිතතින්ම වාගේ සිදුවේ. එය සිතා කරනවද නැත්නම් ඉබේ වෙනවද කියා බැලූ විට පෙනෙන්නේ ඉබේ වෙන බවයි. මට හැඟෙන්නේ මෙම මෙනෙහි කිරීම දැන් අවශ්‍ය නැති බවයි. නමුත් එය නැවැත්වීමට නොපුළුවන. සමහර දිනක සිතේ සියුම් අමනාපයක් ඇතිවන බවද අත්දකිමි. තිරුවන් සරණයි. වාර්තා අවසන්යි ස්වාමීන් වහන්ස. ඔව්, එදියට තමන් ප්‍රකට වෙන්න වෙන්න තමන්ගේ මේ සිහිය වැඩෙන්න වැඩෙන්න අපිට නැති වෙනදා නොදුටු පැතිවලට විවෘත වෙනවා. අපි පටන් ගන්නකොට අපි අද කතා කරා වගේ මේක මම නිවන් දකින්න ඕන කියන අදහසෙන් මම මේ සංසාරයෙන් එතර වෙන්න ඕන කියන එකෙන් තමයි යොමු වෙන්නේ. ඒ නිසා තමයි මම දන් දෙන්නවා, මම සිල් රකින්න එක්කෙනෙක් කියලා පටන් ගන්න. ඊට පස්සේ ඒකත් එහාට යන ප්‍රඥාවට එන්න ඕන කියලා ඒකායන මාර්ගයට ආපගෙන මම ඇවිදිනවා, මම උස්ම ගන්නවා කියලා මේ ආසස් ප්‍රශ්වාස කකුලේ දැනීම වැඩ කරන එකට හිත දානවා. ඒකට ඒකේ මම ඉන්නවා. ඉතින් ඒකේ මමයා එදියට කතා බහ කරමින් මේක පෙන්නලා දෙනවා තමන්ට. ඒක ප්‍රකට වෙන්න වෙන්න මේක අවශ්‍ය වෙන්නේ නැහැ. වම දකුණ කියන මම ඕනේ නැහැ. ඊට පස්සේ ඒක හැලෙනවා. ආස්වාස් ප්‍රස්වාස් කියලා හිතෙන් කියන මම හැලෙනවා. හැලි හැලි මේක ඉස්සරහට යන්න යන්න දැන් මේ මොකක් හරි අරමුණක් ප්‍රකට වෙනකොට ඒක මම සිහියෙන් බලන්න ඕනනේ. දැන් මේ සද්දයක්, දැන් මේ හිතුවිල්ල කියලා මේ ප්‍රකට වෙනවනේ. අන්න ඒකට මම තමයි මේ මානසිකාරය පවත්වන්නේ. දැන් අන්නේ මමත් දැන් රළු වෙන්න පටන් ගන්නවා ටික ටික. ඒ නිසා යා ටික ටික ප්‍රකට වෙනවා මේකට මම ඕන නැහැ. වෙන්න හැටි බලන් ඉන්නයි තියෙන්නේ. ඒ නිසා ඒ විදිහට වෙන්න ඇරියොන් පස්සේ තමයි ඇත්තටම ඔන්න යෝනිසෝ මනසිකාරය නියම විදිහට වෙන්න පටන් ගන්න. මේක උලදි කියනවා දුවන හිත නැවත ගන්න. එළියට ගියපු හිත ආපහු ගන්නවා ඇතුළට තමන් තුළට. ඒක යෝනිසෝ මනසිකාරය. ඒක හරි, ඒක ඇත්ත. නමුත් හරියට පරිසමාප්තාර්ථින්ම වෙන්නේ මේක වෙනම බලන් ඉන්නේ අරමුණකට යොමු වෙනවා. ඒ අරමුණට දැන් සිහිය පිහිටවන්න ඕන. මේක සද්දයක්, සද්දේ දැන් සතියෙන් ඉන්න ඕන. එහෙම මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ මුලදී අවශ්‍ය වුණාට. අනේ අවශ්‍ය වෙන කෙනා මුලදී ඒක දකින්න කෙනාට ඔන්න තේරෙන පටන් ගන්නවා මේකත් රළු. ඔන්න ඔය විදිහට මේ හැම දේ තුළම ඇති වෙන මේ රූප ස්වභාවයක් ඒකට දෙනු නමක්. ඕනම දෙයක දෙක හිතුවිල්ලක වේදනාවක රූපෙක ස්පර්ශක ඇඟට දැනෙන ස්පර්ශක මේ හැම එකේම කොටස් තියෙනවා කියලා මේක දකිනවා. ඒ දෙන නම් කිරීම වාන්තරං නොකර ඉන්න තමන් නමක් නොදී බලන්න. දැන් අන්නේ මේ විදිහට වෙන්න වෙන්න අපිට පුළුවන් වෙනවා මේවා දෙකට කඩලා දකින්න. ඉතින් ඒකට අපි යොමු වෙමින් යනවා. ඉතින් යනකොට ඒක ප්‍රායෝගික වත්දීන්නේ මේ විදිහට තමයි. ඒක මේ විදිහට වාර්තා කරනකොට තමයි තමන්ට මේවා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා දැනගන්න. නැත්තම් පොත්පත් කියවන කෙනාට ওই කෙනාට රූප වේදනා සංඥා සංකාර විඥාන පංචපාදා ස්කන්ධ තියෙනවා, නාම රූප කියලා එකක් තියෙනවා. ඉතින් ඔක්කොම තියෙනවා. ඔක්කොම හිතේ හැදෙන නිකන් හිතට එන අරමුණු ටිකක් විතරයි. කයටවත් හිත ගිහිල්ලා නැහැ. සිහියක් එක්ක එන දෙයක් නෙවෙයි.
නිකන් දැනුමක් ඒක ඉතින් ඉගෙන ගන්න ඉස්කෝලේ කරත් එකයි මහාචාර්යවරු කරන්නේත් ඒක. ඒ නිසා අන්න ඒකේ වෙනස් වෙලා භාවනාවේ ඥානෙ කියන එක එනකොට මේ විදිහට තේරුම් මුලදි තේරුම් ගන්න බැරුව පටලයි පටලැවි පස්සේ සියුම් බවට යමින් ඒකෙ තියෙන ඇලීම දකිමින් ඒකෙත් ඒ තියෙන ඇලීම රළුයි කියලා තේරෙන තේරෙමින් තමයි ඉස්සරහට. ඒකට මේ විදිහට ඍතිපතාම කෙරෙන්න ඕනේ. මේ විදිහට වාර්තා කෙරෙන්න ඕනේ. ඒක තමන්ම වාර්තා කරන කොටම තමන්ට ඒක විසඳෙන්නේ තියෙනවා. ඒ වගේමයි මේ විදිහට කතා බහ කරගෙන ඉන්න තවත් තල්ලුව ලැබෙනවා. අනිත් අයත් උපකාර වෙනවා. මේ විදිහට දිගට පවත්වන්න ඕනේ. හැලෙන දේවල් වලට හැලෙන්න ඇරලා වෙන වැරදි දැක දැක මේ විදිහට ඉස්සරහට දිගට කරගෙන යන්න කියලා තමයි කියන්නේ. එමයි ස්වාමීනාංශ බොහොම පින් අද දිනට ලැබී තිබෙන එක වார்த்தාවයි ගෞරවනීය ස්වාමීනාංශයේ විදින් තමන්ට ඇති කිසියම් සත්‍යමත් වීම පිළිබඳ ඇතව කිසියම් ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නට සූම් අතෝ සෝවා ඉදිරිපත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. දිනුෂ හෝ දිනුෂා ඔබට දැන් කතා කරන්නට පුළුවන්. අවසරයි ගරු ස්වාමීන් වහන්ස. ඔව් ස්වාමීන් වහන්ස, මම සති දෙකකට කලින් ප්‍රශ්නයක් ඇහුවා. එතකොට ඔබ වහන්සේ කිව්වා ආපහු භාවනා කරලා බලන්න හොඳට මොකක්ද අර හිස්තැන ගැන කතා කරා. ඔබ වහන්සේ කිව්වා හිස්තැනට කැමති බව දැනෙනවා ඒක හරියට බලන්න කියලා කිව්වා. තව කිව්වා මේ අනිසිත බවද හිස්තැනයි කියන්නේ අනිසිත බව හිස්තැනයි කියන්නේ දෙකක් ඒක හරියට මොකද වෙන්නේ කියලා බලන්න කියලා. පස්සේ මම එහෙම බලනසුළු භාවනා කරා. එතකොට මට දැනෙච්ච දේ මම පරයන්කයට වාඩි වෙලා ආනාපාන සතිය හුස්ම නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ හුස්ම සියුම් වෙන ඒවා يعني හුස්මේ වෙනස්කම් පේනවා. ඊට පස්සේ හුස්ම සියුම් වෙලා ඊට පස්සේ ටික ටික හුස්ම දැනෙන්නේ නැතුව යනවා. සමහර වෙලාවට බොඩි සෙන්සේෂන්ස් දැනෙනවා. සමහර වෙලාවට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මුකුත් දැන් හුස්ම නැහැනේ. එතකොට සිතිවිල්ලකුත් නැත්තම් මම එතන නිකන් ඉන්නවා. මුකුත් අර මේ මුකුත්ම නොදැනී නිකන් සිහි නැතුව අර නිින්ද ගියා වගේ එහෙම නැහැ. හොඳට අවදියෙන් ඉන්නවා. එතන දැනෙමින් ඉන්නවා. එතන තමයි මම හිස්තැන කියලා හඳුන්වන්නේ. ඒ අතර හුස්ම ආවොත් ඒක බලනවා. බොඩි සෙන්සේෂන් ආවොත් ඒකත් බලනවා. සද්දයක් ආව සද්ද වැඩිය මට සද්ද වලින් එහෙම ලොකුවට බාධාවක් කියලා දැනෙන්නේ නැහැ. සිතිවිලි එනකොට මට බාධාවක් කියලා දැනෙනවා. එතකොට මම දැන් එදා කතා ඔබ වහන්සේගේ උපදෙස් වලින් පස්සේ මම බැලුවා දැන් මම සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වෙන්නේ ආනාපානයයි අර ආනාපානේ ගෙවුනහම ඇති වෙන ඒ මොකද්ද හිස් තැන හරි අනිසිත බව හරි ඒ තැනයි තමයි භාවනාව කියන්නේ. බොඩි සෙන්සේෂන් උයි සිතිවිලි කියන්නේ භාවනාව නෙමෙයි. සිතිවිලි කියන්නේ කරදරයක් කියලා ඇටිටියුඩ් එකෙන් ඉන්නේ. පස්සේ මම හිතුවා සිතිවිලි ආව සිතිවිලි බලනවා, ආනාපානේ ආව ආනාපානේ බලනවා, බොඩි සෙන්සේෂන් ආවත් බලනවා, මොකුත් නැත්තම් නිකන් එතන ඉන්නවා කියලා. එහම අර හතරටම එක හිතින් ඇටිටියුඩ් එකෙන් භාවනා කරා. එතකොට සිතිවිලි කරදරයක් කියලා දැනෙන එක නැතුව ගියා. ප්‍රපංච කරන එකක් ටිකක් අඩු වුණා ස්වාමීන් වහන්ස. ඒ අත්දැකීම තමයි මම කියන්න ගත්තා කරේ. ඔව්, එතකොට මම මාත් එක්ක නම් නෙවෙයි ඔය කියන මේ සංවාදයේ සාකච්ඡා වුණේ. නමුත් තොරතුරු ප්‍රකාශ කිරීමේ තිය ප්‍රයෝජනයක් තමන්ට තියෙනවා. ඉතින් මාත් එක්ක නොවෙන නිසා දැන් මේක වර්ණගන්නේ කොහොමද අලුත් කෙනෙකුට මේ ප්‍රකාශ කරන විදිහට? අලුත් ස්වාමින්වහන්සේ කෙනෙක්ට කියනවනම් ඔය කියන කාරණා තුළ තමන්ට මොකද්ද මතු කරන්න දැන් තියෙන්නේ? මොකද්ද ඒකේ ගැටලුව? කොහොමද දැනීම දැන් මම වෙන කෙනෙක් නිසා? ගැටලුවක් නෙමෙයි, අත්දැකීමක් වශයෙන් ප්‍රකාශ කළේ ස්වාමින්වහන්ස. ඒ නිසා ඒ විදිහට ඔව් ඔව් කිය. අර ස්වාමීන් වහන්සේ මොකුත්ම නොදැ දැන් එතන ආනාපානය අපි අර හිස් තැන කියලා හඳුන්වන තැන ආනාපානයක් නැහැ. අර නිින්ද ගිහිල්ලා වගේ මේ ලෝකෙ මොකුත් දැනෙන්නේ නැහැ වගේ තැනකට යන එකද ස්වාමීන් වහන්සේ ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ? ඒ කියන්නේ දැන් මම එහෙම හිතාගෙන නෙමෙයි කරන්නේ. මම හිතුවේ දැන් ආනාපානය දැනෙන්නේ නැහැ, නමුත් ඉන්න බව දැනෙනවා. ඒක තමයි මම එතන තමයි ගොඩක් නිතර එතෙන්ට යන්න තමයි
ඒක මම බහුලීකృత කරන්න උත්සාහ කරන්නේ ඒ අවස්ථාව. ඔය එක තමයි අපි අපි අපේ ස්තන කියලා. ඉතින් මම නම් කියන්නේ නැහැ ස්තනක් කියලා. මේ අපේ ස්තන කියන තැන ගැන නෙවෙයි කතා කරන්නේ. එහෙම ස්තනක් කියලා ඉතින් දාගන්න අවශ්‍ය නැහැ. දැන් භාවනාව කරගෙන යනවා කරන විදිහක් තියෙනවා. ඔය කියන මොකේ වුණත් ඉවරයක් නැහැනේ. අපි කතා කරන මොහොක වුණත් බුදු පියන් වහන්සේ පෙන්නවා ආනන්ද සප්පාය සූත්‍රය කියලා බලන්න. කාමය, කාම සංඥාව, රූපය, රූප සංඥාව, අරූපය, අරූපේත් භවාග්‍රය තමයි නේම සංඥා නා සංඥා. දැන් මේ තියරීම පොතේ ඒ මොකේට ගියත් ළමයා සක්කායෝ පංච උපාදානස්කන්ධයේ තියෙනවා. සායකට ඇලීම තියෙනවා. සක්කාය කියන්නේ ඒකනේ. සක්කාය දිට්ඨිය කියන්නේ යන්නේ ඒක. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකට මගේ බැඳගත් එකනේ. මම මගේ මගේ ආත්මය කරගැනීම. ඉතින් මේක පුතත්ජනේකට යන්න පුළුවන් නේව සංඥා නා සංඥා වෙනකන් සිහිය වඩලා වුණා. සිහිය නැතිකම තමයි හේතුව ඇත්තටම සමතේට මුල් තැන දීම. අපේට නමුත් සිහිය මේකේ පැවැත්වීම තමයි ඔන්න මේක සක්කායෝ කියලා දැනගැනීම. එහෙනම් මේ මොන දේක වුණත් මෙහෙම එකක් තියෙනවා. ඒක තමයි ওই ක්‍රියාත්මක වෙන්නේ. මට වෙනස් වෙවි මේකේ මම පළපදියම් වෙලා ඉන්නවා. අන්නේ මම දකින්න එක අල්ල ගන්න එක තමයි කරන්නේ. ඒක මේ අයියෝ මේ මොකද කරත් මම එයා ඉන්නවා කියලා නිකන් පශ්චාත්තාපෙ නෙමෙයි. දැන් අපිට පුළුවන් නේ මේකේ මම අල්ලන්න කියන ජයග්‍රහී කියන තමයි යන්නේ. එනිසා මොන එකේ ගියත් මේක තියෙනවා. අන්න ඒක බලන්න බලාගෙන තමයි යන්නේ. කොහොමද මේක හැදෙන්නේ? දැන් මේ හිස් දෙකේ හැදෙන්නේ මොකද? මේකට කැමති මමයා. හිස් බවට කැමති එක. හිතවිලියට අකමැති එක. හැබැයි දැන් ඊට පස්සේ වෙනස් කරගන්නවා හිතවිලි දිත් බලන්න ඕනේ. ඒකට අදක් අකමැති නොවි මේ ඔක්කොම ආයෙකොටම පොදුවේ කැමති. දැන් මම මේක දිහා බලන් ඉන්න එක. ඉතින් ওই විදිහට වෙනස් වෙවි වුණත් මේ කමනේ යැවෙන්නේ. හැබැයි වෙනස තියෙන්නේ දැන් බුදු පියාණන් ධර්මයේ හැසිරෙමින් යන කෙනා නිසා තමන්ට මේක දකින්න ශක්තියක් තියෙනවා. අර කාමයේ ඉන්න පුතජන පිස්සුන්ට ඕක හිතන්නවත් බෑනේ. එයා ඒ ඒකෙන් කාම සංඥාවවත් දැකලා නැහැනේ. උස්මට කයට හිත දාන දාපු එක්කෙනා විතරයි කාමෙන් අයින් වෙලා හම් වෙන්න කාම සංඥා කියලා එකක් වද දෙනවා. මේ කයට හිත ගන්න බෑ කියලා එයා දකින්න. ඉතින් ওই ලෝක තුනක් තියෙනවා. ඊට පස්සේ ඕකේ ගත කරලා මේ හුස්මෙත් සමහරලාට හිස් තියෙනවා, ගෙවිලි තියෙනවා, මේ කතරක් හිඩසක් තියෙනවා කියලා දකින්නේ එහෙම කෙනා. ඒක කරගෙන යන කෙනා තමයි ඔන්න ඊට පස්සේ මේ හිස් එකේ වුණත් ඉතින් බලන් ඉන්න මමෙක් ඉන්නවනි කියලා දකින්නේ. ඔන්න ওই විදිහට ඒ දකින්න පුළුවන්කම වටින දෙයක් නේ. ඒක බුදුහාමුදුරුවන්ගෙන් ලැබිච්ච අපිට දායාදයක් නේ. ඒක හැමෝටම කරන්න බැරි කාරණයක් නේ. නමුත් අනිත් පැත්ත තමයි ඉන්නේ මම තමයි. කාමයෙන් බුදුජනයට තිබ්බ මම ඉන්නේ. ඌම තමයි. මේකේ ප්‍රවාසිය තියෙන්නේ දකින්න පුළුවන්. යන්නේ දකින්න තමයි අපි මේක කරගෙන යන්නේ. දකින්න දකින්න හැබැයි එකයි බල බිඳිනවා. ඒ නිසා ඔය විදිහට ඔය දකින්න එක වටිනවා. ඒ දැකීම දිගට කරගෙන යන්න යනකොට ওই විදිහටම Tamanට ඔය කරන වෙදි හරිනේ. හරි නිසා ඔය විදිහට එන්න එන්න එදා දැක්ක මමයට වැඩිය ඊළඟ සිව් මමිය දකින්න දකින්න ඌගේ බල බිඳිනවා. ඉතින් ඔහොම ඔහම ගිහිල්ලා අන්තිමට මමෙක් නැති වෙලා යයි. මම යා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගුඩ් ආෆ්ටර්. බොහොම පින් ස්වාමීන් වහන්සේ. දැන් ඊළඟට තව කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. සූමතුස්ව ඉදිරිපත් වෙමින් තමන්ගේ සතිමත් වීම පිළිබඳ ප්‍රකාශයක් වූ ගැටලුවක් ඉදිරිපත් කරන්නට උරාජිකා ඔබට අවස්ථාව ලැබෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අතර මං මේ අවස්ථාව ලබා ගත්තේ ප්‍රශ්නයක් අහන්නම නෙවෙයි. මේ නසන්ති සූත්‍රය කියන්නේ මම හරිම ප්‍රිය කරන සූත්‍රයක්. අපි මේ බ්‍රහස්පතින්දා දේශනාවදී ලොකු ස්වාමීන් වහන්සේ කාලයක් තිස්සේ අපි දවස් 2 3ක් මේ සාකච්ඡා කරාට පස්සේ මේ මට පෞද්ගලිකව මම මට ගොඩක් يعني හිතට කා වැදුණු සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඒක මේ ඒක මගේ අත්දැකීමේ මං ඉස්සර ගොඩ ආයක නිකන් වාද විවාද වලට පැටළුණා. එතකොට මම හිතන දේ නිතරම හරි කියලා හිතාගෙන පැටළුණාට මට ඒ සූත්‍රයේ දේශනා සාකච්ඡාවෙන් පස්සේ තේරුණා ඇත්තටම දැන් මම හරි කියලා හිතන දේ වගේම අනිත් කෙනාගේ ඔළුව එයා හරි කියලා හිතන දෙයක් තියෙනවා. ඉතින් අපි දෙන්න සංකල්ප දෙකක් ඔළුවේ තියාගෙන තර්ක කරන්නේ කවදාකවත් එකග වෙන්නේ නැහැ කියන මොකද්දෝ
මොකක්ද තේරුමක් මට තේරලා ඊට පස්සේ මම මිනිසුත් එක්ක ඇත්තටම ওই වාද විවාද වලට පැටලෙන එකේ පොඩි අඩුවක් මම අත්දකිනවා. ඉතින් මට ඒක මේ වෙලාවේ ප්‍රකාශ කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ ආයෙත් මේ සූත්‍රය මතු කරපු නිසා බොහොම පිං ස්වාමීන් වහන්සේ අවස්ථාව ලබා දුන්නට. ඕ ඉතින් ඒක කොහොමම තේරුන්නේ නැතත් කොහොමඩත් වාද කරාන් පස්සේ ඇති වෙලා යනවා ඉතින්. දැන් ඔය අපි ඇවිදියලා ඉද්දිත් ඔය මුල කාලේ ඉතින් කට්ටිය එකටනේ ගෲප් එක අපි 8ක් විතර හිටියා. නේද ඔයක තේබුණ වෙලාවට මේ සමහරවල් දේශපාලන හින්න වලි. තර්ක විතර්ක තලහත් වෙලා යනවා. ඔයත් ඒ කතා කරලා වැඩක් නැහැ මයින් යනවා යන්නේ කියලා නැකිටලා යනවා. සමහර. නේද ඔය විදිහට මේ ඒක කරලා කරලා මේ එක දවසක් දැන් මම එන තර්කයක යනවා 13 ආඳුරු මායි ඒක අපි කරි කලාතුරකින් ඉස්සරණින් එළියට යනවා කියන්නේ නිකන් අමුතුයි කඩු වල යනවා කියන්නේ නිකන් අර අපිට ලැබෙන නිකන් ඉඳලා හිටලා ওই සත්වත්ත බලන්න යනවා වගේ එකක් තමයි. ඉතින් මේ වගේ නිමාඩුවක ওই මොකක් හරි වැඩසටහනක් තියෙන කාලෙක රැක ගියා. ඉතින් එදාට ගිහම අපි හරි ඉස්සරණ කාලසටහන නැහැ දැන් අන්න එදා ඉතින් ෆුල් සාකච්ඡායි. ඉතින් යනවා. කතා කරනවා කරනවා දැන් අදින් තර්කයක් දානවා මෙහෙන් කායි කියනවා. දැන් කියද්දි මම්ම කියාගත්ත දැන් මේක දැන් කෙනෙක් ඇවිල්ලා වාඩිලා ඉඳියා. මිනිහා ගියා. ගිහිල්ලා ඒ ආයි එනවා මම දෙහික තුනකින් බස් එනකොට අරකම යනවා. ඉතින් අර මනුස්සයර දැන් මට අපිට කරන කාක් දැනින්නේ නැහැ. අර ආහුවෙක් කෙනාට කොහොම හිතෙනවද කියලා ඔන්න දැන් තේරෙනවා. ඉතින් කරන වෙලාවේ හැබැයි නිකන් සිහියට ඇවිල්ලා මං කතා කරා මේක නම් මේ ඌමනාවට මේ දැන් මේ මොනා එපා කරගන්න ඕන හින්දාමයි මම මේ නවත්තන්නේ තරකේ ආයෙ මුලට කියලා ওই විදිහට කතාව ඉතින් යනවා මේ පලි යනවා මේ තරකේ ඉතින් අරකම ඉවරයක් නැහැ. ඉතින් හැබැයි කරයින් පස්සේ ඊළඟ දවසක අප්‍රසන්නයි ආයි අරකට යන්න මාතෘකාවට. ඒ නිසා ඒ තර්ක විතර්ක කියන එක කළම ලැබෙන මේ කරපු නිසයිම ඒකට සිහිය තිබ්බ කෙනෙකුට ඒකෙන් තමන්ට තේරෙනවා ඇති වැඩක් නෑ කියලා. හැබැයි ඉතින් ওই කාමයේ කියන්නේ එහෙම හිකුත් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ ඕ නැවත නැවත ටික කාලෙකින් ආයෙ මතුවෙලා එන එකක්. ඒක මේ මුලදි ටික දවසක් දැන් ওই දැන් අපි කියමු එක්කෙනෙකුට ඔන්න බොන එකෙක් ඉන්නවා. මූට ඇති වෙන්න බොන්න දීපා. එතකොට බොයි මීම එපා වෙනවනේ. ඒ වගේ එකක් නේ මේක. එහෙම කිව්වට මේ ඊට වැඩිය දේවල් තියෙනවා මේ ලෝකේ තියෙන මේ සුන්දරම දේ තමයි පුරුෂයාට ස්ත්‍රිය ස්ත්‍රියට පුරුෂයා මේ කාමය. මේ කාමෙන් නෙමෙයි ලෝකේ දුවන්නේ. ඒකට ආදරය කියන එක දාගන්නවා. ඊට පස්සේ රාගය ඔය ඔක්කොම එකතු වෙලා ලෝකේ දුවන ක්‍රමේනේ. ඉතින් ඔතෙන්නේ ප්‍රධාන ගැටේ. ඉතින් ඒ ගැටේට හැමදේම සකස් වෙච්ච නිසා ඒක ඇති වෙනකම් කරයි කියලා ඉවරයක් වෙන්නේ නැහැ. ඒක තමයි බුදු පියාණන් අස් පෙන්නන්නේ. මේ තණ්හං නිසায়ে තණ්හං පජහත. තණ්හාය නිසায়ে තණ්හං පජහත. තණ්හාවෙන් තණ්හාව නැති කිරීම සඳහා හදා ගන්න පුළුවන්. තණ්හාව නැති කරන්න තණ්හාවක් කරගන්න පුළුවන්. හැබැයි මේ තුනන් නිසায়ে මේ තුනන් පජහතමයි. තුනේ කළා මේ තුනේ නැති කරන්න බෑ. ඒක ඇති වෙනකම් දුන්න පළියට මේක නැති වෙන්නේ නැහැ. නැති ඔක්කොම වෙනවනේ. ඒ නිසා ඒක ලේසි වැඩක් නෙමෙයි. නිසා ඒකදී කාමය කියන එක මේ ඇතුලේ බැසගත්ත මේ ලෝකෙට තියෙන ආසාව, ලෝකේ තියෙන සුන්දරත්වය මේ ඇතුලෙන් හැදිච්ච දේ විඳිනවා කියන එක දැක දැකම කරන්න වෙන එක. ඒක අර නැවත නැවත දෙන්න වෙන ජීවිතයක් නම් තියෙන්නේ ඒකෙදි සිහිය පවත්තන. සිහිය පවත්වීම හරහා තමයි මේක කඩන්න පුළුවන්. නැවත නැවත දීම කියන එකෙන් නෙමෙයි. ඒ නිසා සිහිය විදියට හදාගත්තම ඒ කායන මාර්ගයේ තියෙනකොට ඒ තුල ගත කරන කෙනාට ටික ටික මේ විලෝකේ දැකපු විදිය තේරෙනවා. තමන්ම ඉස්සර දැකපු හැටි ඒකම දැන් ටික කාලෙක දැන් ඊට පස්සේ දැන් දකින්න හැටි එනම් ওই විදියට ඉදිරියටත් මේක තියෙනවා මේ කියලා දැක ගන්න හැකියාවක් එනවා. ඒක තමයි අපි ඉස්සරහට දිගට කරගෙන යන්න තියෙන්නේ. ඒක පැත්තර මෙන්න මේ සූත්‍රයත් වගේ හැමදාම ඉතින් කියවනවා වෙන අහයෙන් අඬනවානේ මේ නසන්ති නසන්ති කියලා මේක උපාදානය කරන්න ඉන්නේ. දැන් මේක මොකද්ද මේක ඇවිල්ලා කාම වස්තුවක් වෙලා තියෙන්නේ දැන් සූත්‍රේ. ඒ නිසා මේ කාලේ මේ පොතක් වගේ ලියන් දෙවුණා. ඒකේ දෙවණියට තුරුමිනියට මම ලියාගත්තා. නමුත් ඒක ඉස්සරහට යන්න උනේ නැහැ. ඒක දේශනා කරන්න අවස්ථාවක් යෙදුනෙත් නැහැ. කොහොම හරි පස්සට ගියා. ඉන්න මේ දේශනාවට
ආරාධනා කරලා පිළයි උන් නෝකත් ඉවරයක් කරන්න ඕන කියන අදහසෙන් මේ ආපහු මුලට අරගෙන අද මතක් කරගත්තේ මේ අදයි ඒකට අවස්ථාව ආවේ. එහෙමයි සාමිනාස බොහොම පිංගේ පැහැදිලි කිරීමට ඒක ඒක ඇත්ත සාමිනාස මම ඒ ඒකත් එහෙම අල්ලගෙන ඉන්න බවකුත් තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔය මේ මොකද්ද අපි මනසේ මායා කරාට පස්සේ ඒක පොඩ රිප්ලේස් වෙච්ච ගතියකුත් නිකන් මට දැනුනේ. ඒ වුණාට මේක ඔබ වහන්සේ ආයේ දේශනාවදී අදාළ කරගත්ත නිසා මට මේ නිකන් මතක් කරන්න හිතුනේ. ඒ වගේම මේ දැන් ඔබ වහන්සේ කිවි ඉස්සර කඩුවේට යනකොට නිකන් සත්වත් බලන්න යනවා වගේ කවර දැන් ඒ කියපු ඔක්කොම හාමුදුරුවරු නිසන්නවන්නේ නෑ කියලා මේ ලොකු ස්වාමීන් වහන්සේ ගිය සිකුරාදා මං අහගෙන ඔබ වහන්සේට කියනවා මේ දැන් කවුරුත් නෑ එහෙම කියලා. මට ඒකත් මතක් කරන්න හිතුණා දැන් 13 හාමුදුරුවෝ නව ශ්‍රීලන්තයේ ඔබ වහන්සේ මේ උඩුගමෙහි ඉන්නේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරපු නිසා ඒකත් මතක් කරන්න හිතුණා. ස්වාමීන් වහන්සේ බොහොම පිං මට අවස්ථාව ලබා දෙන තේරුවන් සරණයි. නයි බොහොම පින් ස්වාමීනාස. ඊළඟට නදීප් ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. නාමන්ත මගේ ප්‍රශ්නේ තියලා එහෙනම් චම්පිකාට අවස්ථාව දෙන්න ඊට පස්සේ. හොඳයි හොඳයි චම්පිකා මහත්මිය ඔබට දැන් ඉදිරිපත් කරන්න පුළුවන්, අන්මියුට් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි නදීප් මහත්තයාට බොහොම පින් මට අවස්ථාව දුන්නට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම දැන් මේ ධර්මදේශනාවට සම්බන්ධ වෙන්න ඉස්සලා පොඩි වෙලාවක් පරයන්කේක රැඳී හිටියා. මට තේරුනේ ස්වාමීන් වහන්සේ මම හුස්ම රැල්ල අරමුණු කරේ තම කාලයක සිට භාවනා කරන හින්දා ඉතා සියුම් අවස්ථාවන් වලට තමයි තියෙන්නේ. හුස්ම රැල්ල ගැන කියන්නේ එහෙම දැනීමක් විතරයි තියෙන්නේ. බොහොම සියුම් වෙලා තියෙන්නේ. ඒ අර මගේ ඉරියව් මොනවත් වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම පිළිමයක් තිබ්බා වගේ ඒ ආකාරයට ඉන්නවා. කයේ තද බවක් දැනුණා. කිසිම දෙයක් සේම ස්වාමීන් වහන්සේ මට තේරුනේ නැහැ. අර ඉස්සල මහත්මිය කතා කරා වගේ හිස් බවක්ද නොදැනෙන බවක් තමයි මට තේරුනේ මගේ ස්වභාවයේ. ඒ ස්වභාවයෙන් තමයි ස්වාමීන් වහන්සේ මම මේ පරයන්කේ රැඳී සිටියේ. ඊට පස්සේ මම මේ ධර්මදේශනාවට සම්බන්ධ වෙන්න ඕන නිසා පරයන්කේ නවත්තලා ධර්මදේශනාවට සම්බන්ධ වුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් මේ කරපු දේශනාව අනුව මට තේරුණේ ස්වාමීන් වහන්සේ මේ සියල්ලම දැනීම් කියලා. ඔබ වහන්සේගේ ඒ ධර්මදේශනාව මම තේරුම් ගත්තේ එහෙමයි. ඒකට මේ දැනීම් වලට තමයි මම මනාපමනාප භාවයන් තෝරාගන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ මම තිබුණේ පරයන්කේ රැඳී ඉන්නකොට මං කිසි දෙයක් නොතේරෙන තැනකට නොදැනෙන ස්වභාවයකට කියලා ස්වභාවයක් තමයි කියලා තේරුණේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ දැන් ඒ සියුම් ලෙස ඔබ වහන්සේ දැර ඉස්සල්ලා මහත්මියට කතා කරා වගේ රාජිකාට පෙර කතා කරපු මහත්මියට විස්තර කරා වගේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සියුම් ලෙස මම ඉන්නවා කියන එක නේද කියන එක ස්වාමීන් වහන්සේ මට තවදුරටත් පැහැදිලි කරගන්නයි කතා කරේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔය තියෝක කතා කරනවා කොච්චර වුණත් ඒක හොඳයි කතා කරන්නත් ඕනේ ඒකම තමයි. නමුත් ඉතින් ඕක තමන්ම තමයි කළා කළා අත්දැක ගන්න තියෙන්නේ. කළා කළා මේ විඳීම කියන එක තමයි මුලට දෙන්නේ. දැනෙන දේ විශේෂයෙන් කකුලට දැනෙන දේ බලන්න, අත මේ ඇවිදිනකොට හුස්ම එහෙම වාඩි ලයින්වල හුස්ම බලන්න, අතපය බලන්න වැඩක් කරනකොට කියලා මේ දැනීමත් එක්ක තමයි යන්නේ. ඒක තමයි ඉතින් විඳීම කියන එකට යන්න පුළුවන් එතෙන්දී. ඇත්තටම ඒ කියන කාරණෙත් එක්ක ගත්තහම මේ අපේ විඳීම කියන ඒ වේදනාව තමයි හැම එකෙන් ප්‍රකට ප්‍රමුඛ වෙලා එන්නේ. දැන් අපේ රූපයක් දැක්කත් ඒකේ ඉස්තර කරන්නේ බුදු පියාණන් වහන්සේ අර රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්තම් මනස කරෝති යෙමනිමිත්තම් මනස කරවති තංච අජ්ජෝසාය තිත්තති. මේක මේ අවිජ්ජාච විහෙසාච චිත්ත මස්සූපහඤ්ඤති එවං ආචිනතෝ චිත්තං ආරා නිබ්බාන මුච්චති. මේ රූපයක් දැකලා සතිය නැතිගෙන සතිය මුට්ටා ප්‍රිය නිමිත්තම් මනස කරවති. මේකේ ප්‍රිය නිමිත්ත මෙනෙහි කරන්න පටන් ගන්නවා. රස වඩ්ඩති වේදනා අන්නයාට විඳීම් වැඩි වෙන්න පටන් ගන්නවා. අනේකා රූප සම්භව විවිධ තව තව ඒකට පොහොර වැටෙන රූපෙින්න පටන් ගන්නවා. ප්‍රපංච කියන්නේ ඉතින් දිගට යනවා. රූපේ දැකලා සති මුට්ටා
අභිජ්ජාච විහෙසාච චිත්තමස්සූ පහඤති. ඔන්න අභිජ්ජා විහෙස විහෙස පීඩාව දැවිලි පෙවිලි තෙවිලි පෙවිලි තෙවිලි මේ වැඩි වෙලා දැවිලි තැවිලි වැඩි වෙරි වැඩි වෙවි මෙයාට වෙහෙස එනවා. චිත්ත මසූ පහඤ්ඤති. චිත සිත ඉතින් පිස්සුවට අත් වෙනවා. ඒවං ආචිනතෝ චිත්තං නාරාණි බාන උච්චති. මෙන්න මේ විදිහට හිත පවත්තපු අසීමත් කෙනාට නිවනන් දුර වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අර තස්ස වඩ්ඩති වේදනා මේ වැරදි සිහියෙන් එහෙනම් සිහියෙන් රූපේ බලපු නිසා අවිජ්ජාච වෙහෙසාච මේ දැඩි වෙහෙස එන්නේ පටන් ගන්නෙ මේ විඳීම් ටිකක් මේකෙන් තව විඳීම් වැඩි වෙන්න පටන් ගන්න නිසා වේදනා ඒකත් එක්ක තමයි ඒ රූපය ඇසුරුවෙන් එන විඳීම සැප දුක් කියන එකට තමයි ඡන්දය පහළ වෙන්නේ. අන්න ඒක තමයි සිහියෙන් කඩලා යන්නේ. සිහියෙන් දැක්කා නැවත හිත ගත්තා. එහෙම නැත්නම් දැක්කා දැක්කා විතරයි. මෙන්න මේ සිහිය එයාට අර විවිධ තව විඳීම් මේකෙක් ගෙනල්ලා දීලා වේදනා ලෝකෙන් ඉස්සරහට ඒ නාම පැත්ත කඩලා දානවා. ඒකට නාමයේ රූපේ වෙන් කරලා ඇතිය මේ සිහියෙන් තමයි හදලා දෙන්නේ. ඒ යන්නේ නාම රූප පරිච්ඡේදේ තමයි දැක්ම gediy pete තියෙන නিত্য මමක් කඩලා යන හදන්නේ. ඒ ඔන්නෝක තමයි. එතකොට වේදනා කියන එක හැමතැනම තියෙනවා. ඒ නිසා නසෝරජ්‍යති රූපේසු චිත් නසෝරජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. රූපයක් සිහියෙන් දකින කෙනාට ඒ විදිහේ ප්‍රශ්නයක් එන්නේ නැත. පස්සතෝ චාපි වේදනං සේවතෝ චාපි රූපං. රූපයක් දැක්කත් වේදනාවක් ඒ ඇසුරේ වේදනාව විඳින කෙනාට කීයති නොපචීයති. එකට මේ කපලා දාන්නම අයියා. ඒක බහැරේට් කරන විදිහෙන්මයි මේක සිද්ධ කරන්නේ සිහිය නිසා. ඒවං අපචිනතෝ චිත්තං සන්තිකේ නිබ්බාන උච්චති. යන්නේ ආගේ නිවන කිට්ටුයි කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. මේ දෙකේ වෙනස දෙපැත්ත. සතිය නැති කෙනා රූපය දකින්න හැටි සතිය තියෙන කෙනා. ඉතින් යන්නේ මේ විදිහේ ඒක රූපයක් බලන එකටනේ. ඒක හැම ඉන්ද්‍රියටම ප්‍රකට හැම ඉන්ද්‍රියටම අදාළයි. නමුත් අපි දිනදා ජීවිතේ දැන් ඔය කතා කරන දේවල් වල ඉස්සරහට යද්දි යද්දි ඒ කියන විඳීම එක්ක ඉස්සරහට යන්නේ. ඒ විඳීම තමයි වෙන් කරන්නේ. විඥානය කියන්නේ විඳීම වෙන් කිරීම. සැප දුක් අදුක්කම සුඛ වෙන් කරලා දෙන කෙනා විඥාන මම විඳින සැප මම විඳින දුක මම විඳින අදුක්කම සුඛය. ඉතින් ඔන්න ඔය මම විඳින අදුක්කම සුඛය කියන එක තමයි දැන් මේ අපි අල්ලන්නේ. දොරන්නේ ඒ විඥානය තමයි මේ අපිට ටික ටික ප්‍රකට වෙන්නේ. ඒ දිහා තමයි අපි දැන් බලන්නේ ටික ටික. ඒක බලන්න බලන්න ඒ මට පේන අදුක්කම සුඛය කියන එක රළු වෙන්න පටන් ගන්නවා. ඒ රළු බව දකින්න දකින්න ඒකේ රළු බව අඩු වෙනවා. ඒක තමයි කවදාහරි අනිදස්සන විඥානයකට යන්නේ. ඉතින් ඒක ඔය විස්තර කරා ඕකට උදව්වක් විදිහට මේ මොනවද සිද්ධාන්තමය නිකන් පැත්තකින් වගේ මේක දිගට කරන් යන්නයි තියෙන්නේ. මේ විදිහට බලාගෙන ඉන්න එකමයි තියෙන්නේ. එතකොට අපිට සිහිය වැඩෙන්න වැඩෙන්න පෙන්වලා දෙනවා මේ බලන් ඉන්නේ මමයා. ඒ නිසා මම බලන් ඉන්නවා කියන එකක් නැතුව මොහේ වෙන්න අරිනවා. භාවනාව වෙන්න අරින එකක්. ඒ තත්ත්වයටම යැවෙනවා. එතකොට අර විශේෂ දෙයක් නැහැ තේ දිනදා ජීවිතේ. සිහිය, පරියන්කෙත් සිහිය, ලක්මෙත් සිහිය, වැඩක් කරත් සිහිය. ඊට පස්සේ තින් ජොලිය තමයි. හොඳයි. බොහොම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. බයි. තෙරුවන් සරණයි. නදීප් ඊළඟට ඔබට අවස්ථාව ලැබෙනවා. තෙරුවන් සරණයි. බොහොමත්ම පිංගාමන්ත. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩක් තියරි පැත්තර බලන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ කමක් නැද්ද? නැත්තම් මම ප්‍රශ්නේ තියාගන්නම් ස්වාමීන් වහන්සේගේ කාලය ඉතුරු කරන්න. නෑ නෑ නෝ අපි තියරි කාර්යෝනේ අපි ඇවිල්ලා සතෙන් තමයි. එහෙම. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම තුෙන්. ස්වාමීන් වහන්සේ මේ දවස්වල නිසලනවනේ වැඩසටහන පටිච්ච සමුපාද ධර්ම විග්‍රහ ධර්ම දේශනාවට සමන් දෙනවා. මට ලයිව් සම්බන්ධ වෙන්න බෑ ස්වාමීන් වහන්සේ. නමුත් සමදාම ඒ වැඩසටහන YouTube එකට දැම්මම මම අහනවා. ඒකේ එක තැනක සඳහන් කරනවා මට ගොඩ කාලෙක ඉඳලා ප්‍රශ්නයක් නෙවෙයි නිකන් අර ඔය පොඩ්ඩක් කියවන පොතක් කියවනකොට පටිච්ච සමුපාද ධර්ම පිළිබඳ කියනකොට ඒ තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම පස්සේ ඉංග්‍රීසි වැඩසටහනක් සුදු මහත්තයෙක් එංගලන්තේ
බොහොම හොඳට පැහැදිලි කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ අර කිව්වට තේරෙන්නේ නැහැ මොකද මොකක්ද දැන් මේ කියන්නේ කියලා එකිනෙකට ඒ අර වැල සම්බන්ධ වෙන විදිහ. නමුත් වැඩසටහනේදී මං වැඩසටහන අහනකොට මේ නිසරමනේ සිංහල වැඩසටහනේ එක තැන කියුණා බුදුන් වහන්සේ කොහොමද මේ ඇතිවීම දකින්න උත්සාහ කරේ කියලා. එතනදී කියනවා යෝනිසෝ මනසිකාරය යොදලා බැලුවයි කියලා. එතනදී තමයි ස්වාමීනි මට පොඩ්ඩක් ක්ලික් වුණේ පටිච්ච සමුප්පාදයක් දකින්න බෑ යෝනිසෝ මනසිකාරයක් නැතුව කියලා පළවෙනිම දේ ස්වාමීන් වහන්සේ. ඒක මං කොච්චර නිවැරදිද දන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඊළඟට ඒ පටිච්ච සමුප්පාදය ඊළඟට දකින්න අර අවස් අවස් එක අවස්ථාවක් කියනවා නාමය නාම රූප සහ විඥානේ විඥානයේට නාම රූප හේතු වෙනවා කියලා අර එතන කියන අර අඤ්ඤමඤ්ඤ ස්වභාවය කියලාත් කියනවා. මන් දන්නේ නැහැ සමනිත මොකද්ද වචනේ තේරුමවත් අදහසක් නැහැ. නමුත් අර එකිනෙකට උපකාර වෙනවයි කියන දේ මට පැහැදිලි වුණා. එතනදී සෝණි දැන් අපි හිතමු අපේ දැන් ඔය විඥානයක් හට ගන්නවා කියලා කියන්නේ අපි අදුක්කම සුඛ කියන අවස්ථාවක හෝ ඊට පස්සේ අපි දකිනවා මොකුත් නැහැ කියලා කියනවා. මාත් ස්වාමීන් වහන්සේ සමග එකගයි මොකුත් නැහැ කියලා දෙයක් නැහැ. දැනීම් ස්වභාවයක් තියෙනවා. අපි ඒ දැනීම් වලට කැමැත්තක් හෝ අකමැත්තක් තිබෙනවා. එතනදී අපි ඇති කරන කැමැත්ත හෝ අකමැත්තද ස්වාමීන් වහන්සේ ඔය විඥානය කියලා කියන්නේ ඊටත් අමතරව දැන් නාමය රූපයක් ඇති වෙනවා කියලා දකින්න විදිහක් අවස්ථාවක් නැහැ ස්වාමීන් වහන්සේ. එතකොටම අපි යම්කිසි ඇතිකිරීමක් සිද්ධ කරන්න දායක වෙලා තියෙනවා කියන දෙයත් මට පොඩ්ඩක් තේරුණා ස්වාමීන් වහන්ස. පොඩ්ඩක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මගේ දැනගැනීම කොහෙද හිර වෙලා තියෙන්නේ කියලා ස්වාමීන් වහන්ස. බොහොමත්ම පින් තෙරුවන් සරණයි. ඔව් ඉතින් මේ විදිහට දැක්ම එහෙම හදාගෙන යනකොට ඉතින් අර දැනගන්න තියෙනවා ඔයගේ අහලා තියෙනකොට ආර්ණා කියවෙනවනේ මෙමයි පටිසමුප්පාදය කියලා. ඉතින් පටිසමුප්පාදය කියන එක නිතර තියෙන එකක් නේ. දැන් පටිසමුප්පාදය මේ හැමතිස්සෙම දැන් මේ ක්‍රියාත්මක වෙනවා. මොකද දුක විඳින තාක් දුක හැදෙන්නේ පටිසමුප්පාදයෙන්නේ. ඒ විඳවිල්ල තියෙනවා. ඒකට සිහිය යෙමු වුණොත් එහෙම නැත්නම් අපි කතා කරන්නේ මේ ඡන්දය මේ හටගත්ත නම් මේ දැකපු රූපෙට දැන් ඔන්න ඇලුනා මේක දැන් සිද්ධ වෙනවා කියන දකින සිහිය හැදිච්ච ගමන්ම මේ ක්‍රියාවලිය නවතිනවා. අපි ඒකෙන් කකුලට හිත ගන්නවා සක්මනට එක්ක හුස්මට ගන්නවා එක්ක ඒක දිහා සිහියෙන් දැන් බලනවා. ඒක බලනකොට අර ඉස්සර තිබ්බ වර්ණ විවරණේ සුන්දරත්වේ නැති වෙනවා. පැහැදිලිව සිහිය තියනා එක වෙන්න බෑ. සිහිය නැති තාක් මේක මුලාව නිසා විඳින්න පුළුවන් සැපේ. ඒක රැවටිලා. සිහිය පිහිටියොත් පේන්නෙම මේකේ තියෙන දුක් ස්වභාවය. ඒකට හේතුව මේ ඉස්සෙල්ලම හොඳට ඇලිලා හිටියේ මේකට. දැන් ඇලිලා නැහැ. දැන් සිහියෙන් ඉන්නවා. දුක නැති කිරීම තියෙනවා. ඒකට හේතුව මේ මාර්ගයේ මේක සිහියෙන් බලපු එක. ඒක ආයෙන මාර්ගය. ඒ නිසා අන්නේ දැක්මෙන් බලනකොට ඒක නැහැ. ඒකට අන්නේ දැක්මෙන් බැලීම තමයි තියෝන සෝදාකාරී. මොකද්ද? බලාගෙන ඉන්නවා. හොඳවද? මොන දෙයක්ද? දිහා මොකක් වුණත් ඒ එල්ල කරන දේ. එතකොට ඒක තුල පරිසම්පාද ක්‍රියාවලිය අඩපණ වෙනවා. කරන්න බැරි වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකන් ඒක තියෙනවා. ඒක එතකන් තියෙනවා. ඒක සිහිය පවත්නකොට නෑ. ඒක සිහිය පැවැත්වීමේදී ඕන සමස්කාරය තමයි. ඒ වචනේ තියෙනවා. ඉතින් මේ විදිහටයි මේ විදිහටයි. එතකොට එහෙම පවත්නකොට ඇත්තටම අර වෙන්කිරීම කරන්නේ ඇත්ත ඔය වෙන්කිරීම විඳීම තමයි. සැප විඳීම. දැන් ඒ රූපෙන් එන සැපය. ඒකෙන් එන දුක නම් දුකක්. බලු පිටන්න දුකක් වගේ එකක්නේ. ඒ වගේ අපි දැන් බණ භාවනාවේදී අදුක්කම සෝ. මේ විදිහට මේක වෙන් කළා දෙනවා විඥානි. විදීම වින්කවීම කියලා විශේෂයෙන්ම එක පෙන්නනවා මේකේ දල සූත්‍රය. හැබැයි මෙහෙමත් කියනවා රූපය වේදනා සංඥා සංකාරය මේ ටික කඩලා වින් කරලා අරගෙන දෙන්නේ විඥාණයෙන් කියලා. පංච පාදන සම්ද පැත්තෙන් බැලුවොත්. එහෙම නැත්නම් නාම රූප පැත්තෙන් කියලා රූපය වින් කරලා දෙනවා. මොන කකුල තිබ්බවම මොන වමට දැන් දැනෙනවා යටි පතුල ඔන්න වැලි දැනෙන්නේ. වැලි දැනෙන්නේ වැලි වල රළුයි. කකුල සිනිඳුයි කියලා මෙයා හදලා දෙනවා. දකුණු කකුල ඔන්න තිබ්බා ඔන්න දැන්න ගලක් ඇනුනේ කියලා මේක ඒ ගලේ තද ගතිය කකුලට දැනෙනවා හදලා දෙනවා ඔන්න ගලක් ඇනුනා ඒක ඔන්න රිදෙනවා තද ගල තදයි කකුල බුරු කියලා විදියට වෙන් කරනවා. ඉතින් අන්නේ විදියට හිත කිව්වොත් ඒක විඥානය කියනවනම් ඒකට විඳි වෙන් කළා දෙන්නේ එකෙක්
කිට්ටුම දේ තමයි මේ විඳීම් ටික සැප දුක් අදුක්කම සුඛ වෙන් කිරීම කියලා. ඒක වෙන් කර 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 හම් බල බල යන්න යන්න තමයි මේකේ සියුම් භාවය පැත්තට වෙනවා. සියුම් වෙන්න 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 වෙන් කරන එකට ලොකු දෙයක් නෑනේ. දැන් අදුක්කම සුඛේ වෙන් කරන ඒකට ඔන්න කැමැති අකමැති වෙන් කරන. ඉතින් රුචි අරුචි ටික වෙන් කර කර හොම යනවා. යනකොට මේක කරගෙන කරගෙන යද්දි එතකොට තමයි ඔන්න නීරස කම්මැලි එපා වෙනෝ. හැබැයි නවත්ින් නැතුව දිගට කරගෙන යන්න. අන්නේ කරන් යෑම යෑමේදී තමයි අන්න විහාට දැන් බැහැ ගන්න එකක් නැහැ. එළිය ඇවිල්ලා පොළවේ වැදුනොත් ඔන්න වෙන් කරන්න පුළුවන්. පොළවත් හැරුවොත් උඩ වතුරේ වදිනවා ඉරේ යන්නේ. වතුරත් අයින් කරොත් පොළොව හිල් කරන් එළියටම ගියාම ලෝකේ වදින්න මේක වැටින තැනක් නැහැනේ. ඒකනේ බුදු පියාණන් උපමාව දෙන අන්න එතකොට පිළිඹු කරන්නේ නැහැ. අනිදස්සන. ඉතින් අන්නේ ඒකට දක්වා ඕක යන්නේ. ඉතින් කෙටියෙන්ම සෙහිය කියන එක දාගත්තම හරි. ඇත්තටම යෝනි සමස්කාරයට ඔය කාඳුර කෙනෙක් කියන හැනවා සම්මා වායාමයත් සම්මා සතියත් දෙක එකතු වුණාම ඒකට යෝනි සමස්කාරය. ඒක තීරීන් හොඳයි. මොකද මේ සෙහිය දෙන්නත් ඕනේ. ඒකට හොඳ වීරිය ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. එතකොට තමයි හොඳ සමාධියක් තිබුණොත් සම්මාදිට්ඨිය පහළ වෙයි. ඊට පස්සේ ගමනේ ඒ නිසා යෝනිසමනසිකාරය කොහොම හරි සිහිය නැත්තම් යෝනිසමනසිකාරය නෑ කියන එක තමයි ඉතින් අපිට දැනගන්න තියෙන්නේ. ඒ නිසා සිහියම තමයි වැඩි. එහෙමයි සරණස්. බොහොම තින්ක් තේවල් සරණයි. ඊළඟට තව කෙනෙක්ට අවස්ථාව තියෙනවා සූමත සොයිදිරිපත් වන්නට. සරහට යමු නේද? නැත්තම් එහෙමයි සොයනස් කවුරුත් ඉදිරිපත් වෙන බවක් පේන්නේ. එසේ නම් සොයනස් මම නැවත වැඩසටහන ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්පත් වේවා. නදීප්ට නැවත වැඩසටහන බාර දෙනවා. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පින් අපගේ ස්වාමීන් වහන්සේ වැඩසටහන සමාප්ත කිරීමට අප සුපුරුදු පරිදි පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා නාමන්තට ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කරන ලෙස නිර්වන් සරණයි. පොම් පින්නදීප් අද දිනේත් ගෞරවනීය නම කියන අවසරයි ධම්මසරණ ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් නිසරණ වනයේ නියෝජනය කරමින් වටිනා ධර්ම දේශනාවකින් සතිමත් වීම පිළිබඳ විශේෂ අනුග්‍රහයක් ලබා දෙනු ලැබුවා. ඒ වගේම ප්‍රශ්නෝත්තර වාරයේ ලිඛිත වාර්තා සහ වාචික ප්‍රකාශ සහ ප්‍රශ්න ඉදිරියේත් ඔබ වහන්සේ විසින් උපදෙස් දෙනු ලැබුවා. තවදුරටත් සතිමත් වීම ඉදිරිගත කරන්නේ කෙසේද කියා ඒ අනුව ඔබ වහන්සේට මේ රැස් වූ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වේවා. ඒ අනුභවයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නී නත් වේවා. ඒ වගේම නිර්වාණ අවබෝධය පිණිස මේ සියලු කුසල ස්කන්ධයන් ඔබ වහන්සේට ඒ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා හේතුඵල වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහනට මෙසේ කරගෙන යාමට අපිට ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේකින් නම කියන අවසරයි නිසරවනේ උඩීරේගම ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගෙන් විශේෂ අනුග්‍රහයක් ලැබුණා. ඒ මේ සියලු රැස් වූ පුණ්‍යස්කන්ධයන් ඒ ලොකු ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නීනත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමට මේ සියලු පුණ්‍යස්කන්ධයන් හේතුඵල වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනට දායක වෙමින් සිටින සහ නිස්සරණේ වැඩ සිටින සියලු ස්වාමින්වහන්සේලාට මේ සියලුම ස්වාමින්වහන්සේලාට මේ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වේවා. උන්වහන්සේලාට නිතුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නී නත් වේවා. නිරන් අවබෝධය පිණිස මේ කුසල ස්කන්ධයන් හේතුඵල වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනේ සංවිධායක මණ්ඩලයේ සියලුම පිරිසට මේ පින් කුසල් දහම් අනුමෝදන් වේවා. ඔවුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නීනත් වේවා. නිවන් අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල ස්කන්ධයන් හේතු වාසනා හේතුඵල වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනට අද දිනේ සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ කුසල් සම්පත් අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නීනත් වේවා. නිර්වාණ ධර්මයන් අවබෝධ කිරීමට මේ හේතු මේ කුසල සම්පත්තීන් හේතුඵල වේවා. සාදු සාදු සාදු. ඊළඟට අපි නොපෙනෙන ලෝකයේ සිට අපට යම් දෙසකින් උපකාර කරන්නා වූ සියලු පිරිසට
ගාථා සජ්ජායනෙන් පින් අනුමෝදන් කරමු. එත්තාවතාචම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අප සැම දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. නිවන් අවබෝධ වන තුරුම අප සියලු දෙනාට කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් පමණක් මත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ කේහොන්තු මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්තේ. කේහොන්තු ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ. අභිවාදන සීරිස්ස නිච්ඡං වදාපචායිනෝ දත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිපාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීනාස අවසරයි. තෙරුවන් සරණයි හැමදිනාටම.